Daí, Manan, අද දින ධම්මපාරමී ආයතනයේ මේ දවස් පහක වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්ම දේශනා වාර්යයට ආරම්භයක් ලබා ගැනීම සඳහා සාදුකාරයක් දෙන්න කියලා මම කල්පනා කරමි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කිස්සති පනතුං භික්ඛු තීසු සික්ඛාසු සික්ඛතුං අදිසීල සික්ඛාය අදිචිත්ත සික්ඛාය අදිපඤ්ඤා සික්ඛායාති. සාදු සාදු සා පින්වත් කල්‍යාණ මිත්‍රවරුනි, අපි මේ වැඩසටහන් දෙකක් එකතු කරගෙන තමයි අද දවසේ හමු වෙලා තියෙන්නේ. ඉතින් අපිට සුපුරුදු පරිදි අපි සාකච්ඡා කරගෙන ආපු සතර සතිපට්ඨාන සූත්‍රය මම හිතන්නේ මාස 3-4කින් සාකච්ඡා කරන්න බැලුවද. මොකද හැමතිස්සෙම රූපී ගානෝනා හොරකම් කරගන්නවා රිට්‍රීට් එක දවසක්. ඉතින් ඒ හින්දා අපේ අද දිනදා කරගෙන යන සාකච්ඡාව වෙනුවට ඒ කරන රිට්‍රීට් එකේ සාකච්ඡාව තමයි සම්බන්ධ වෙන්න වෙලා. ඉතින් මේ ඉදිරියෙන් තියාගත්තු ගාථාවත් අපි ඊයේ වැඩසටහන ආරම්භ කරපු වෙලාවේ ඉදිරියෙන් තියාගත්තු ගාථාව. ඉතින් මේ ගාථාව අපි උපුටා ගත්තේ අමෘතර නිකායේ තිකනිපාතයේ තියෙන වජ්ජිපුත්ත කියලා සූත්‍රයේ. ඒ වජ්ජිපුත්ත සූත්‍රයේ එක වජ්ජි භික්ෂුවක් ගිහින් බුදුහාමුදුරන්ට කියන මට මේ 150 සිල්පද පාඩම් කරන්න සිල්පද රකින්න බෑ. ඔබ වහන්සේගේ සාසනය තියාගන්න මම ගෙදර යනවා කියලා. දැන් මොකද දෙනෙක් එක්කෙනෙක් කියන්නේ මට සිල් රකින්න බෑ. මම බොරු කියනවා. මට සිල් රකින්න බෑ. මම ඔෆිස් එකෙන් කෝල් ගන්නවා, ඔෆිස් එකෙන් ආශිත්‍ය ගෙදර අරයනවා, ඔෆිස් එකෙන් පෑනක් අරයනවා, ඉතින් මොරකම් කරනවා. එන්න මට සිල් රකින්න බෑ. එහෙම නැත්නම් පහන් අවසර පොඩි අඩියක් ගන්නවා. ඒත් මගේ සීලය සම්පූර්ණ නැහැ. ඒ හින්දා මම භාවනා කරන්න දෙන්නේ නැහැ, පන්සල් දෙන්නේ නැහැ කියලා අයින් වෙන කතාව ඉදී. ඒකම තමයි මේ ස්වාමීන් වහන්සේ උත්සාහය අරන් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මේ වැඩි හරියන්නේ නැහැ, මට කරන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ ඉතින් මේ උපාණ්ඩ වැඩි රට කාලා ඉන්නේ බුදුහාමුදුරුවෝ එහෙින්දා බුදුහාමුදුරුවෝ හරි මම උඹට 150න්නේ බැරි මම 147ක් අඩු කරලා තුනක් දෙන්නම් තුනක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ බලන්න 150ක් කියන්නේ සිම්පල් හරි මම තුනක් රකින්නම් කියලා කියනවා. තුනක් රකින්නම් කියලා ගිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මට මේ සිල්පද 150ක් බෑ කියලා. බුදුරජාණන් වහන්සේ මුළු පැකේජ් එකම දෙනවා තුනකට දා. අදිසීල සික්කාය, අදිචිත්ත සික්කාය, අදිපඤ්ඤා සික්කාය කියලා මුළු ධර්මෙම දෙනවා. මෙන්න මේක කරපන් එතකොට ඇති කියලා. ඉතින් ඒක තමයි අපි අද මේ මේ 25 වෙනි අපි කරන වැඩමුළුවේ ඉදිරියට තියාගත්තේ. ඉතින් ඒකෙදි අපි ඊයේ කතා කරපු දේවල් වල පොඩි සාරාංශයක් ඉදිරිපත් කෙරුවා. මේ අදිසීල ශික්ෂාව කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපි ටිකක් දීර්ඝ වශයෙන් කතා කරා. ඉතින් මේ පිළිසරත් එක වැදගත් වෙන නිසා මම ඒක පොඩ්ඩක් සඳහන් කෙරුවොත් මේ සීලය කියලා කියන්නේ අපේ කාය වචනය සංවර කරගන්නවා කියන එක. ඉතින් ඒ කාය වචනය සංවර කරන්ද සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේදී පංචිල් පද පහ තියෙනවා. ඉතින් අද අපි මෙහි ආවිල්ලා මේ වැඩසටහනකට සම්බන්ධ වෙද්දී අපි ආජීව ප්‍රශ්න විසියක් ගන්නවා. උපෝසත අෂ්ටාංග සීලයක් ගන්නවා නම් මේ සීලය රකින්න ඕන. සාමාන්‍ය පන්සල් වල උපෝසත අෂ්ටාංග සීලය ගන්න පොයදාට ගිහින් අටට පන්සිල් අරගෙන පහට පාවා ගන්න. ඒක නෙමෙයි උපෝසත අෂ්ටාංග සීලය කියලා කියන්නේ. උපෝසත අෂ්ටාංග සීලය කියලා කියන්නේ අබ්‍රහ්මචර්ය ගත්තා නම් මොනවාද විකාල භෝජන ගත්තා නම් පහුවෙන්ද 6 වෙනකන් එක රකින්න. එදා විකාල භෝජනයේ ගත්ත දේව ශරීරයෙන් පිට වෙනකන් එක රකින්න. නැතුව පහට වැඩ ඇරෙනා වගේ පොත අස්සම් කරලා පන්සිල් අරගෙන යන්න බෑ. ඒ වගේ මෙහෙම අපි ඒ ගන්න සීලයේ
ගුණාත්මක බව වැඩි වෙන්නේ. අටසිල් ගන්න එක්කෙනා නවසිල් ගන්නවා. පන්සිල් ගන්න එක්කෙනා හයසිල් ගන්නවා. අත්සිල් ගන්නවා. අටසිල් ගන්නවා. නවසිල් ගන්නවා. දහසිල් ගන්නවා. මේ වගේ අංකය වැඩි වෙන එක. සාමාන්‍ය දස සීලය ගන්නවා. උපසම්පදා සීලය ගන්නවා. ඒ වගේ අංකය වැඩි වෙන එක ඒ උත්සාහ කරන එක මේ අදි සීලය වෙන එකේ කොටසක්. ඒකම නෙමෙයි හැබැයි අදි සීලය කියලා කියන්නේ. මොකද බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මේවා ඔක්කොම කරපු අය හිටියේ. ඒක අදි සීලයක් උනේ නැහැ. අදි සීලයක් වෙන්න මේකේ තව ගුණාත්මක බවක් වැඩි වෙනවා. මොකද ගුණාත්මක බව වැඩි වෙනවා කියලා කියන්නේ මේ අපි සිල් රකිද්දී ඒ රකින්න සීලය තමන්ට බරක් වෙන්න බෑ. අපි අද ලෝකයේ තියෙන සීල් ගත්තොත් තැන්වල හුඟා ශාස්ත්‍රුන් වහන්සේගේ සීලය තියෙන එක නීතියක්. ඒක අනකිරීම. ඒ අනකිරීමකින් තමයි මේක මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා අනිවාර්යෙන් අපායට යනවා කියලා. ඉතින් ඒකට බයයි තමයි සීල් ගන්න. දැන් මෙහෙ සාමාන්‍යයෙන් අපි මෙහෙ සීල් දෙදී එක කෙරුවේ නැහැ. උනාට වැඩසටහන කියලා සීල් දෙනවා නම් එයා සීල් ඉල්ලන්න. සීල් ඉල්ලුවාට පස්සේ තමයි සිල් දෙන්නේ. ඒක බලෙන් පටවන්නේ නැහැ පාට. එතකොට එහෙම ඉල්ලලා සිල් ගත්තහම තමන්ගේ කැපවීමක් තියෙන්න ඕනේ ඒ සීලය රකින්න. ඒ සීලය රකීමේ කැපවීම අපි කරන්නේ සිල් රකින්නම් වාලේ සිල් රකීමට නෙමෙයි. පාටවත් බයට සිල් රකීමට නෙමෙයි. ඒ සිල් රකින්න එක අපි සිල් රකින්නේ ඒකට හේතුවක් තියෙනවා. මේ වැඩමුළුවේ යම් කාර්යයක් කරන මේ වැඩමුළුවේ අපි අර සතිය වඩ ඒ සතිය වඩන එකට අනුග්‍රහයක් හැටියට තමයි සීලය රකින්නේ. එතකොට මේකදී අපි විශේෂයෙන් කියනවා ආර්ය නිහඬතාවය පවත්වා ගන්න. කොහොම හයින් වැරදි කරන්නේ නැහැ. ආර්ය නිහඬතාවයේ පැවැත්වුවොත් එතකොට 104 sorry 150 අපි ගත්තු සීලය රැකෙනවා. අතන කර හිටිය 100 100 මේ සීලය රැකෙනවා. මොනවාද මේ බොරු කියන්නේ නැතු ඉන්නවා කතා නොකර හිටියාම විසුනා වාචා කියන්නේ පරුෂා වාචා කියන්නේ සම්පප්පලාප කියන්නේ උඟාන්තුරට අපේ පෞ සිද්ධ වෙන්නේ සිල් කැඩෙන්නේ අයින් නෙමෙයි. මොකද කය ගොරෝසුයි නම් අපි කයෙන් වැරද්දක් කරද්දී ඒක අපිට ඉක්මනට දැනෙනවා. හැබැයි කට ඇරියොත් කිසිම ආකාරයක පාලනයක් නැහැ. නැමෙන අතට ඔබ උල් කර කර ඔබ දදා පුත්තු කර කර කියනවා. ඕගොල්ලෝ නෙමෙයි සමහරවිට කතා කරන්නේ අපි උනා. මේ කතා නොකළ යුතු දෙයක් එන උඹා මේ දිවෙන් එහෙම නැත්නම් කටින් තමයි සිද්ධ වෙන්නේ. ලොකු හඳුරුව කියනවා සම්මා සතෙක් මරණ හා සමානයි කියලා බොරුවක් කියනවා. වැඩිපුරම මිනිස්සු අපායට යන්නේ මේ වචනේ සංවර බවක් වචනේ පාලනයක් නැති. ඉතින් ඔය රිට්‍රීට් වලට ගියාම අපි ආරණියේ දාන්නේ ආරණියේ තාවය දියන්නේ. ඒ කොච්චර ආරණියේ තාවය දීපත් මම ඔය කටානේ රිට්‍රීට් එකේ මම දැක්ක කට්ටිය යද්දි රූම් එකට යන්නේ කට්ටිය කතා කර කර යනවා. රූම්ස් ගාවින් යද්දි කට්ටිය ඇතුලේ කතා කරනවා. දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. දෙන්න තුන් දෙනෙක් හිටියා කියලා අපි කතා කළ යුතුම නැහැ. අපි ඇවිල්ලා තියෙන්නේ තම තමන්ගේ කාර්ය කරගන්න. ඒකෝට අපි දැනගන්න ඕනේ අපි සංවර වෙන්න තනිය. අපිට අනිත් එක්කෙනා සංවර කැමෙනකන් ඉන්න දා. අපිට කවුරුහරි කතා කරන්න ඕනේ. එයාටත් කියන්න පුළුවන් වෙන්න ඕනේ කට වහ ගන්න. කියලා ඇති කියන්න පුළුවන්. කෑ ගහලා කියන්න ඕනේ නැහැ මෙහෙම කරපම ඇති. එමගුඟා ළමයිගේ වැඩසටහන වල මේ අපි ආගෙනේ ඉඳන දාවි පවත්නේ ළමයි කියන්නේ උන්ගේ කටවල් නවත්තන්න බැරි යාතියන්නේ. කට 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 කරන හැම දෙමලින්ට වගේ ඉන්න යාතියන්නේ. හැබැයි ඒගොල්ලන්ට මෙහෙම කරපුවාම තමයි හැසිරෙනවා. එහෙම නැත්නම් තිකින් බෝල් එක දෙනවා. තිකින් බෝල් එක තුන් පාරක් ගියාට පස්සේ ළමයි නිහඬ වෙනවා. ඒක වැඩි හිටියන තමයි ටිකක් අමාරු. කෙසේ වෙතත් මේ ආරණ හිඳතාවය කියන එක වචනය සංවර කරගන්නවා කියන එක ඉතාම වැදගත් වෙනවා මේ අදිශීලයට යද්දී. ඉතින් ඕකේදී ඒක බරක් නොවි තියාගන්නවා කියලා කියන්නේ
අපි මේ සිල් ගත්තහම අපි සිල් ගන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ කාටවත් බයට නෙමෙයි යම් හේතුවකට මේ ගමන යන්න. ඒ හින්දා මෙතනට ආවට පස්සේ තමන්ට ගේ දෙන අරමුණට හිත දාන්න පුළුවන් නම් අන්න එතකොට තමන්ගේ සිල් රැකුණා කියලා තේරෙනවා. මෙතනට ආවට පස්සේ එක ආශ්වාසයක් දකින්නවා නම් එක ප්‍රශ්වාසයක් දකින්නවා නම් දැක්කේ නැහැ කියමු. දකින්න උත්සාහ කෙරුවා නම් අන්න ඒ උත්සාහ කිරීම තුළම සිල් ටික ඔක්කොම රැකෙනවා. එහෙනම් මෙතනට ඇවිල්ලා කතා නොකර හිටියනම් සිල් ටික ඔක්කොම රැකුණා. අපි කවදාවත් මගේ මෙතෙන්ට ඇවිල්ලා මේ කරන උත්සාහයේ සිල් රැකුණා කියලා සන්තෝෂ වෙන්නේ කීයක් කියදෙනවා. අපි සන්තෝෂ වෙන්නෙම නෑ ඒ පැත්ත බලන්නේ. අපි වෙන මොකක් හරි එකක් බලනවා, මේක අහම්බුන්නේ නෑ අර අහම්බුන්නේ නෑ කියනවා. හැබැයි මේ දවසේ මෙතෙන්ට ආවේ 8 හරි 8 මාරේ ඉඳලා හරි යනකම් කතා නොකර හිටපු හැම කෙනාගේම සිල් 100ක් වැඩ. ඒ සිල් රැකෙනවා 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 කියලා කියන්නේ අපිට ලොකු ශක්තියක් වෙනවා. මොකක්ද ඒ ලොකු ශක්තිය? අපිට පුළුවන් බය නැතුව තැනකට ගිහින් අතක් පිට අතක් තියාගෙන කැලේකට ගිහින් ශුන්‍යාගාරයකට ගිහින් ගහක් මුලට ගිහින් ඉන්න. ඇයි අපි සතෙක් මරලා නැහැ, හොරකමක් කරලා නැහැ, කාම විත්‍යාචාරයක් කරලා නැහැ, පිසුන වයිල පරසාවත් පුත් කරලා නැහැ. ඒ හින්දා අනිත් මිනිස්සු අපි නිසා බය වෙන්නේ නැහැ. අනිත් මිනිස්සු අපි නිසා බය වෙන්නේ නැති හින්දා අපිට බය වෙන්න දෙයක්. අපි අනිත් අයට අබේ දීලා අපිටත් අබේ හම්බෙන්නේ. අපි දන්නවා කවුරු හරි ආවිල්ලා අපි කුද්දලගෙන ගිහින් නිලේ දාන්නේ නැහැ. අපි දන්නවා අර මිනිස්සු අර ඉන්නේ හොරෙක් මිනිමරුවෙක් සල්ලාලෙක් ඉබද්දෙක් කියලා. පරානුවාද බයක් නැහැ. අපි අපිට දෙස්තෝල් තියාගන්නෙත් නැහැ. මං අහවල් වැරද්ද කෙරුවා කියලා. අපි වැරදි කෙරුවාම වැඩිපුරම දෙස් දෙවල් තියන්නේ පත්තරෙන් හරි සෝෂල් මීඩියා වලින් හරි නෙමෙයි. අපි අපිටම දෙස් දෙවල් තියාගන්නවා නේ චිත්තක්ෂණය 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 පාස. එතකොට ඒ අපිට දෙස් දෙවල් තියන්නේ නැති නිසා අනිත් අයට අබේ දීලා තියෙන නිසා අපිට අබේ තියෙන නිසා අපිට පුළුවන් තැනකට ගිහින් අත් දෙකක් අතක් පිට අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන. ඉතින් ඒ හින්දා එහෙම හැකියාවක් තියෙනවා නම් අර තමන් ගත්තු සීලය නිකම්ම සීලයක් නෙමෙයි, මේ සීලයේ ගුණාත්මක භාවයක් වැඩි වෙනවා, අදි සීලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ අදි සීලය බුදුහාමුදුරුවෝයි සෝනදණ්ඩ බ්‍රාහ්මණයයි අතර කරන සාකච්ඡාවේදී සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියනවා මොකද්ද, පඤ්ඤාවන්තස්ස සීලවන්තස්ස පඤ්ඤෝ, පඤ්ඤාවන්තස්ස සීලෝ නත්ති සීලෝ නත්ති පඤ්ඤෝ, නත්ති පඤ්ඤෝ නත්ති සීලෝ, නත්ති පඤ්ඤෝ නත්ති සීලෝ. යම් කෙනෙක් සීල් ගන්නවා නම් එයා ප්‍රඥාවන්තයි, යම් කෙනෙක් ප්‍රඥාවන්ත නම් එයා සිල්වන්තයි. ඒ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. යම් කෙනෙක්ගේ සීල් නැත්නම් එයාගේ ප්‍රඥාව නැහැ, යම් කෙනෙකුගේ ප්‍රඥාව නැත්නම් එයාගේ සීල් නැහැ. ඒ තරම් මේ ප්‍රඥාවයි සීලය අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක්. මොකද්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? ස්වභාවයක්. සීල් කියලා කියන්නේ මොකද්ද? ස්වභාවයක්. සතෙක් නොමර ඉනවා කියන එක අපේ ස්වභාවය. සතෙක් මරනවා කියන එක ස්වභාව ධර්මයට විරුද්ධයි. අපි ඉපදෙන්නේ සතු මර මර නෙමෙයි, බොරු කියලා කියන්නේ නෙමෙයි. අපි ඉපදෙන්නේ ස්වභාවය. අපි සීල් කඩලා කරන්නේ ස්වභාවයේ විකෘති කරන එක. ඒ ස්වභාවය මොනවාද කියන්නේ? කෘතිම කරන්නේ. ඒ කෘතිම වීමක් තමයි සීල් කැඩෙනවා කියලා කියන්නේ. ඒ හින්දා තමයි මේ සීලය ප්‍රඥාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම කියපුවම කාට හරි අහන්න පුළුවන්, අඟුලි මහ රහතන් වහන්සේ එහෙමනම් කොහොමද මහරහත් උනේ, මහේශාක්‍ය මහ රහත් වහන්සේ කෙනෙක් උනේ කොහොමද කියලා. මොකද 999ක් ගණන් කරලා මරලා දීච්ච කෙනෙක්. ඒ කියන්නේ මේ සීලය මෙච්චර වැදගත් වුණත් වැදගත්ම දේ තමයි මේ මාර්ගයට එන්න සීලය රැකිලා තිබෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබලා සීල් අරගෙන ඉන්නවා නම් විතරක් මංගලට වරෙන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? සත්තානං විසුද්ධිය කියලා. මම සත්වෙන්ගේ පාරිශුද්ධ භාවය කරන කොන්ත්‍රාත් එක බාරයි. මේ කොන්ත්‍රාත් එක බාර ගන්නවා නම් ඔබලා මට කොන්ත්‍රාත් එක දෙනවා නම් ඔබලා විසුද්ධි කරලා දෙන්න. එහෙම කියලා මොකද්ද දුන්නේ අපිට? අසංකරන්න, සතිපරිමුඛං වෙන්න කියලා අසංකරන්න කිව්වා.
තොට සටේ ඉදිරිිය දයාගන්න පුළුවන්න ඊට පස්සේ අපිට මේ සත්තාානම් විසුද්ධියාගනක වෙඩ පටන් කොහමද වෙඩ පටන්ග සතිය කියලා කියන්න මම දැන් මෙතන කියනකට තියෙන දැනුවත් බව මම දැන් මෙතන කියනකට දැනුවත් භාවය කියලා කියන්නේ අපේ කණ්ණාඩිය මෙච්චර වෙලා එළිය බල බල එක ටෝච් එක මේ පැත්තට ගහගන්න අපේ පැත්තට ටෝච් එක ගහගත්තාම අපිට අපි කර අපිට අපි කරන දේවල් තේරෙනවා අපි කරන දේවල් වල ගොරෝසුම දේවල් ටික තමයි ෆයින් කරනවා ඒතර අපි අපේ දිහා ටෝච් එක බහම අපි ෆයින් කරන වැරදි ටික මේ අපේ පැත්තට ටෝච් එක ගහගත්තාම වචනෙන් කරන වැරදි ටික මේ ඒ ටික දැක්කට පස්සේ මොලේ කලන්දක් හරි තියෙනවා නම් ඌ ආයෙක කරන්නේ අවුරුදු 75 අපේ රටේ ඒක තිබුණා ඒක වෙනම කතාව ඒකට හේතුව මේගොල්ලන්ට මේවා ඇහිලා ඒගොල්ලන්ට කියලා නැති ඒගොල්ලන්ට කිව්වත් මේගොල්ලෝ ඒක අනිත් පැත්තට හැදෙන්න පුළුවන් මොකද 999 මරලා මහේශාක්‍ය මහරහතන් වහන්සේ කෙනෙක් වුණා නම් අඟුලිමාලා අඳුරු චණ්ඩාශෝක ධර්මාශෝක වෙන්න පුළුවන් තරමට බුදුහාමුදුරුවොත් නැතුව ඉති සමනර කෙනෙක්ගෙන් බණ අහලා බණ අහලා අනිත් පැත්තට වෙන්න පුළුවන් නම් අදට වුණත් හැම කෙනෙකුටම හොඳ වීමේ හැකියාව මනුෂ්‍යයා තුළ තියෙනවා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියන්නේ උඹලා සිල් අරගෙන ඉන්න ඕනේ නැහැ. මංගාවට ආවොත් මගේ කොන්ත්‍රාත් එක අස්සන් ගෙවුවොත් මං කියන දේ කෙරුවොත් උඹලා ඉමේම පිරිසිදු වෙන ගේම මැෂින් එකක් මාගාව තියෙන්නේ රීසයිකලින් ප්ලාන්ට් එකක් තියෙන්නේ ඕන කුණක් දාපම මම පිරිසිදු කරලා දෙනවා කියලා අපි මේ සතිය තමන්ගේ පැත්තට ටෝච් එක ගහගත්තාම පේන්න පටන් ගන්නවා තමන්ගේ මොනවද කයින් කරන වැරදි මොනවාද වචනයෙන් කරන වැරදි මොනවාද ඉතින් ඒක පේන්න පටන් ගත්තාම මහත්තයා බොණ්ඩේපා සෝරි නෝනා බොණ්ඩේපා 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 කියලා කිව්වට වැඩක් නැහැ තමන් දැක්කට පස්සේ තමන් නවත්තුනේ ඒකට ඕන තරම් උදාහරණ දෙනවා මම මේ ඉස්සෙල්ලා දීලා තියෙනවා. ඒක උදාහරණයක් කිව්වොත් ඔය ඕස්ට්‍රේලියාවේ එක තැනකට මම ගිහි කාලේ ගිහින් වැඩසටහන් කරද්දී ඒ මහත්තයා පළවෙනිම ඒ ගෙදර තමයි මම නැවතුනේ. ඒ මහත්තයා අඬ ගහගෙන ගිහින් මට තනියම කතා කරන්න. මොකද ලොකු ප්‍රශ්නයක්. ඒකව නැහැ මම හැමදාම හවසට පොඩ්ඩක් ගන්න. එන්න මට මේවා කරන්න බෑ නේද කියලා. මම කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔය ගන්න එක බෝතලේ අතට ගන්න වෙලාව ඉඳලා සතිවත් වෙන. ඒකේ බර බලන්න වක්කරද්දී වක්කරන හැටි ඒක දිහා බලන් ඉන්න සුවඳ ගහද්දී සුවඳ ගන්න අතට ගද්දී අත උස්සන එක ගන්න දිවට තිබ්බට පස්සේ පිච්චෙන එක දාන ගන්න ගුරේට යද්දී ඔබ පිච්චීගෙන යන එක දන ගන්න මොකද මම බිල දින්න මම දන්නවා මොකද මොකද වෙන්නේ කියලා ඉතින් ඕකට සතිවත් වෙලා කරන්න කියලා යොදෝට මත්පැන් ගන්න එක්කනේ. එයා මාස 6 විතර පස්සේ කිව්වා අපේ ගෙදර ඉස්සෙල්ලම ඩිනර් එකක් දුන්නා කියලා ඇල්කොහොල් නැතුව. ඒ තරමටම මේ අපි මේ 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 නරක වැඩේ උනත් සතිය කෙරුවොත් අපි කරන වැඩේ අපිට පේන්න පටන්. ඉතින් ඒ වගේ මග ලයිස්තුවක් තියෙනවා. ඒ වගේ කියේ අවශ්‍යතාවයක් නැහැ. තම තමන් ගන්නව ඇති මේ හැබැයි මොකද ඕගොල්ලෝ හොඳ වැඩි එහෙම ඕගොල්ලන්ට ඔවා පේන්නේ නැහැ නරකයි ඉන්නවනම් සතිමත් වුණාට පස්සේ තරගාල පේන්න පටන් ගන්නවා මේ මම මේක කරනවා ඒ හින්දා මේකෙන් අයින් වෙන්න ඕනේ කියන එක තමන්ටම තේරෙන්න පටන් ඊට පස්සේ වෙන කාගේවත් තල්ලුවක් ඕනේ නැහැ මිනිසුන්ට හිතා ගන්න බෑ මූ කොහොමද මෙහෙම වෙනස් වුනේ මම ඇලුම්නායි එකට ගිහින් එක සැරයක් ටෝක් එකක් දෙන්න කියලා ගියා ටෝක් එක දීලා ඉවරලා ප්‍රශ්න අහන්න ඉවර පස්සේ පළවෙනි ප්‍රශ්නේ අපේ බැච් එකේ හිටියා මහන වෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඔබ වහන්සේට මොකද මොකද වුනේ කියලා මොකද ඒ තරමටම විශ්වාස කරන්නේ නැහැ. තාමත් මහන වෙලා තියෙනවා. ෂුවර් නෑ ඒ හිටපු විදිහට. ඉතින් ඒ වගේ අපිට ලොකු යූ ටර්න් එකක් ගැනෙනවා. තමන් තුළට මේ අවධානය තමන් තුළට දැනුවත් භාවයේ ගත්තට පස්සේ අපි කරන වැරදි දෙයක් පටන් ගන්න නිසා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඉස්සෙල්ලම මේක දැක්කහම මේ සතිය තියෙන දෙනාට විතරයි ඒක වෙන්නේ. එයාට හිරියක් ඇති වෙනවා කියලා. සති සම්පජාන බික්කවේ සති හිරියක් තප්පන් කියලා කියනවා. සම්පූර්ණ වාක්‍යයක් වෙන මට වාක්‍ය මතක නැහැ.
මේ ඉරියව්වක් ඇති වෙනවා කියලා ඉරියව්වක් ඇති වෙනවා කියලා කියන්නේ අපිට පේන්න පටන් ගත්තා මේ සතියෙන් ඉඳි මේ කරන වැඩේ මුදුම ලැජ්ජාවක් ඇති වෙනවා මම මොන තරම් මෝඩයෙක්ද කියලා ඒකම තමයි ප්‍රඥාව කියලා කියන්නේ ඒ හින්දාම බය වෙනවානේ මම මේ විදියට ගිහින් කොහෙන් නවතීද කියලා ඉතින් ඒ හිරියොතක් ඇතිවීම තමයි ඊට පස්සේ යන්නේ සංවරය මොන සංවරයටද මේ කය වචන සංවරයට ඕක තමයි මේ නිකන් ඉල්ලලගත්තු සීලය අදි සීලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒක කවරක් කරනවා ඒක රැකබලා ගන්නවා ඒකට ආරක්ෂාව සපයනවා සතියෙන් සතියෙන් ආරක්ෂාව සපයනවා කියලා කියන්නේ මේ කය වචන සංවරය නිකම්ම කය වචන සංවරය නෙමෙයි ඒකට උදව් උපකාර කරනවා මනස එතකොට මේ මනෝ සංවරය ඇතිව යන කය වචන සංවරය තමයි අදි කුසලයක් බවට පත් වෙන්නේ ඉතින් එහෙම අදි කුසලයක් සරි අදි කුසලයක් නෙමෙයි අදි සීලයක් බවට අදි සීල ශික්ෂාව බවට පත් එතෙ මේ අදිස් මෙහෙම පටන් ගන්න මේ අදිශීල ශික්ෂාව තාම සම්පූර්ණ නැහැ. මේ අදිශීල ශික්ෂාව සම්පූර්ණ වුණාද කියලා බලන්නේ ගේ හැදුවට පස්සේ තමයි බලන්නේ ෆවුන්ඩේෂන් එක හරියද නැද්ද කියලා. බිත්තිටි ගහගෙන 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 යද්දි ක්‍රැක් වෙනවා නම් ෆවුන්ඩේෂන් එක එහෙම මෙහෙම. එතකොට දන්නවා මේ මං දාලා තියෙන අත්විවරම ශක්තිමත් නැහැ. ඉතින් මේ සීල ශික්ෂාව ශක්තිමත්ද කියලා බලන්න සීල ශික්ෂාව පදනම් කරගෙන අපි ගහන ඊළඟ බිත්ති ටික ඊළඟ කණු ටික තමයි මේ අදි චිත්ත ශික්ෂාව කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට ඒක තමයි අද අපේ මාතෘකාව. ඒකෙදි බුදුහාමුදුරුවෝ ඔය සීල් ගන්න ගියාම එහෙම නැත්නම් මෙතන විශේෂයෙන් දැන් මෙතන ගැහෙන කාලයක් භාවනා කරපුවා ඉන්න නිසා අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් පටහන වැඩසටහනේ ඉන්නවා කීප දෙනෙක් නවකයෝ. ඒගොල්ලන්ට මේක බොහොම හොඳට අත්දකින්න පුළුවන් ඇති. භාවනා කරන්න ආවට පස්සේ මෙතන ආපු එකෙන්ම සිල් රැකුණට ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම එහෙම නැත්නම් සක්මනක් කරන්න ගියාම පර්යන්කයක් කරන්න ගියාම හිතුවිලි දෝරේ ගලාගෙන එනවනේ. මොකද්ද මේ හිතුවිලි දෝරේ ගලාගෙන එනවා කියලා කියන්නේ මේ මහත්තයා උදේ ඒ ප්‍රශ්නේ අහුවා. අපේ කය වචනය සංවර නිසා මනසේ තියෙනවා මේ කය වචනය අසංවර කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික මූලද්‍රව්‍ය ටික ශක්තිය. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තිය ඇක්ටිවේට් වෙනවා. ඒ ශක්තිය ඇක්ටිවේට් වෙලා ද්වේෂ සහගත සිතුවිලි එනවා ප්‍රධාන වශයෙන් කාම සහිත සිතුවිලි එනවා. කාමයේ කියලා කියන්නේ රාගයම විතරක් නෙමෙයි. මේ අපේ මොනාද අසකනන ආසාදිය පිනවීම පිළිබඳව සිතුවිලි එන්න පුළුවන්. එතකොට මේ දෙකෙන් මොක ආවත් මේ මනසේ ඇවිස්සීමක් පියනවා අරමුණට හිත ගන්නම බෑ. ඒකෙන් කියන්නේ මොකද්ද? මගේ කය සංවරයි වචනය සංවරයි කියන්නේ. අපි කය සංවර නැත්තම් වචන සංවර නැත්තම් අටකලහල ඉන්නවා නම් කයෙන් වැරදි කර කර ඉන්නවා නම් මනසේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලවත් අපිට බලන්න වෙලාවක් තේන්නේ නැහැ. අර දෙක සංවර වෙච්ච නිසා මනස යට වැඩ කරන්නේ මෙහෙමයි කියලා දැන් උඩට ඇවිල්ලා. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ මනස මේ විදිහට උඩට ඇවිල්ලා කය වචන සංවරය සම්පූර්ණ වේගල යනවා. ඊට උදාහරණයක් හැටියට ගත්තොත් අපි කොළඹ ඉඳලා අනුරාධපුරේ යනවනම් යන යන අඩියක් අඩියක් පාසා මීටරයක් මීටරයක් පාසා කිලෝමීටරයක් කිලෝමීටරයක් පාසා අපි ලං වෙන්නේ අනුරාධපුරේ. ඈත් වෙනවා කොළඹින්. ඒ වගේ මේ සීල ශික්ෂාවේ ඉඳලා අපි කාය වචනේ ඉඳලා අපි භාවනා කරනවා කියලා අපි යන්නේ මනසට. ඒ මනසට යන ගමනේදී අපි මේ කාය වචනයෙන් අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න මනසේ ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එහෙනම් මෙහින්ද අනුරාධපුරේ යද්දී දැන් අනුරාධපුරේට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න අපිට ලෑන්ඩ්ස්කේප් එක වෙනස්. අපිට සමාජ තත්ත්වය වෙනස්. පියන යාන වාහන වෙනස්. දේශගුණ තත්ත්වය වෙනස්. ඇයි අනුරාධපුරේට කිට්ටු වෙන්නේ? ඒ වගේ මේ කය වචනේ ඉඳලා මනසට යද්දී
කය වචනේ තිබිච්ච ස්වභාවය නෙමෙයි මානසික වෙන ස්වභාවයක් එන්න පටන් ගන්නවා. ඒක එනවා කියලා කියන්නේ අපි කය වචනේ නයින් වෙනවා. කය වචනේ සංවර කරගෙන ඉස්සරහට ගිහින් කියන එක. එතකොට අර වගේ මනස ඇවිස්සෙන වන්නම් කීයෙන් කී දෙනෙක් සන්තෝෂ වෙනවද? මගේ කාය වචන සංවරයක් ඇති වෙලා තියෙනවා. කිසිම කෙනෙක් සන්තෝෂ වෙන්නේ නැහැ. කියන්නේ මොකද්ද? පැමිණිලි කරනවා. අයියෝ මට අර හිතුවේ වෙනවා. අයියෝ මට මේ හිතුවේ වෙනවා. හිතුවිලි එන්නේ කාය වචනයයි දැන් සමතේකටපත් වෙනවා. යම් ආකාරයක පාලනයකට පත් වෙලා තියෙන නිසා. ඉතින් එහෙම ඒ මනසේ ඇවිස්සීම ඕන වෙලාවක අනිපතර යන්න පුළුවන්. ඕන වෙලාවක කයේ දුෂ්චරිත කරන්න පුළුවන්, කාය දුෂ්චරිත කරන්න පුළුවන්, වාචික දුෂ්චරිත කරන්න පුළුවන්. එතකොට එහෙම නොකරන්ඩ මේ භාවනා කරන එක බුදුහාමුදුරුවනේ ඉස්සෙල්ලක් කියනවා. ඒ කාය දුෂ්චරිත වාචික දුෂ්චරිත නොකරන්ඩ භාවනා කරන ඉස්සර කෙරුවේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ඉපදෙන්න ඉස්සෙල්ලා අරමුණක් අල්ලගෙන අරමුණේ දිගටම 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 හිත තියාගෙන ඉන්න කියලා කියනවා. හිත තියාගෙන හිටියා. එහෙම අරමුණේ හිත තියාගෙන හිටියාම ඒගොල්ලන්ගේ අර මනසේ තියෙන ඒ රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි එන්නේ නැහැ. ඒ රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි එන්නේ නැති වෙන්න ඒක යටපත් කරන්න, ඒක හංගන්න මේ අරමුණ ගත්තා. අපි කරන්නේ ඒක තමයි. හැබැයි අපි ඒක කරන ගමන් අපි පොඩි ඉඩක් දීලා තියෙනවා බාධාවක් ආවොත්. අපි උදේ කතා කරුවේ ඒකනේ. ඒ බාධාවක් හැටියට අපිට එන්න පුළුවන් විශේෂයෙන් හිතුවිලි. එහෙම නැත්නම් දකින දර්ශන. එහෙම නැත්නම් සක්මන් කරද්දී දර්ශන. එහෙම නැත්නම් සක්මනේ වේවා, පර්යන්කේ වේවා, සද්ද හැනේවා. ඉතින් මේවා ආපුවම මේ අපේ කය වචනය සංවර වෙලා කියන කය වචනය අසංවර වෙන්න හේතු සාධක වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි අරමුණම තියාගන්න උත්සාහ කරනවා, උත්සාහ කරලා බලනවා, දෙදුම් පාරක් අරගෙන මේ ආපු එක ප්‍රබල දෙයක්. ආපු එක ප්‍රමුඛ වෙලා දෙයක්. එහම ආපු එක ආපු ආපු බාධාව ප්‍රබල වෙලා නම් ප්‍රමුඛ වෙලා නම් අපි අරමුණ අතහැරලා අලුතෙන් ආපු අරමුණට සතිමත් වෙන්න කියලා කියනවා. ඒ සතිය වඩනායට දීලා තියෙන විකල්පයක්. හැබැයි බුදුහාමුදුරුවෝ ඊට බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා పూర్ව බුද්ධ කාලයේදී එහෙම විකල්ප කතාවක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් අරමුණේම 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 හිත තියාගෙන ඉඳලා අර වගේ හිතුවිලි එන්න දෙන්නේ නැතුව ඒවා සප්‍රෙස් කරගෙන සප්‍රෙස් කරගෙන හිටියා. යටපත් කරගෙන යටපත් කරගෙන හිටියා. ඉතින් ඒක අපි කියනවා භාවනා කරද්දී භාවනා කරන අයට ආධුනිකයන්ට කරන්න කියලා. කොහොමද ආධුනිකයන්ට කරන්න කියලා කියන්නේ? ඒගොල්ලෝ මේ වැඩසටහනකට ඇවිල්ලා ඔයගොල්ලෝ මුලින්ම භාවනා කරන්න පටන් ගත්ත කාලවල පොඩ්ඩක් මතක් කරලා බලන්න. ආධුනිකයන්ට නම් ඒක කොහොමත් අදාළ වෙනවා, තේරුම් ගන්න පුළුවන් වෙයි. භාවනා කරන්න ආවට පස්සේ ඔළුව නිකන් පිස්සුගේ පලාමල්ලා වගේ. ආමුදුරුවගෙන ආස්වාදයේ දේත දාන්න, ආමුදුරුවගෙන සක්මණේ දේත දාන්න කියලා මොන ආස්වාද ප්‍රස්වාද සක්මණේ දේත දානවද? මෙලෝ සංසාරයක් නැහැ. කුවක් අත්තක් ගලිය ගැහුවා වගේ මේක විසිරලා. මේ 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 වදයක් ඇවිස්සුනා වගේ, දිමි ගොට්ටක් ඇවිස්සුනා වගේ මේක විසිරලා. ඉතින් ඒ වෙලාවට ඒගොල්ලන්ට කියනවා ප්‍රශ්නයක් නැහැ. ඕක ස්වභාවයේ ඔහොම තමයි. මොකද මේ කැලේ ඉඳලා ගෙනාපු කුළුහරකව එකපාරටම දහාන්න දාන්න බෑ. ඌව පුරුදු කරගන්න ඕන. ඉතින් ඒ කුළුහරකගේ පුරුද්ද තමයි කැලේ කඩාගෙන යන්න හදන එක. ඒ වගේ තමයි මේ හිත ඇවිස්සලා කියලා කියන්නේ. මේ හිත යන්න හදනවා පුරුදු කාම ලෝකෙට. ඉතින් ඒ වෙලාවට යාට කියනවා ඔය හිතේ ඒ ඇවිස්සීම නවත්තන්න බුදුහාමුදුරුවෝ යම් විකල්පයක් දීලා තියෙනවා. ක්‍රමවේදයක් දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන විකල්පයේ ක්‍රමවේදය? මේ කරන වැඩේ මෙනෙහි කරන්න කියලා. ඒකට අපි ආධුනිකයින්ට කියනවා සක්මන් කරද්දී දකුණු කකුල යද්දී දකුණු කකුලට හිත තියාගෙන දකුණ 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 කියලා මෙනෙහි කරන්න. වම යද්දී වමට හිත තියාගෙන වම 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 කියලා මෙනෙහි කරන්න. එහෙම කිව්වට පස්සේ මේක මෙයා මෙනෙහි කරුවාට පස්සේ යාට තේරෙනවා දැන් නම් වැඩේ වැඩ. මොකද දැන් අර කටින් කියන නිසා මනසට වෙන හිතුවේ හිතන්න වෙලාවක් නැහැ. ඉතින් ඔහොම කර 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 ගියාට පස්සේ මමගේ දකුණ යද්දි දන්නවා, වම යද්දි දන්නවා. හැබැයි ටික වෙලාවක් ගිහින් මේ දකුණට වමට හිත ගත්තට පස්සේ
ටික වෙලාවකින් ආයේ හිතුවිලි එන්න පටන් ගන්නවා. මොකද අපේ මනස කියලා කියන්නේ මහා විශාල ධාරිතාවයක් තියෙන දෙයක්. ජාල ශක්තියක් තියෙන දෙයක්. ඉතින් ඕකේ අර මුලින් ඇති වෙච්ච විසිරුණු බව නැතිකරන්න මේ දෙකක් දීලා මෙනෙහි කරුවට මෙනෙහි කරුවම පාලනය වෙනවා. ඒ කියන්නේ තරමක් දුරට පාලනය වෙනවා. ඊට වැඩිය මනසේ තියෙනවා මේ අවිසිච්ච ස්වභාවය. ඒ යට තියෙන අවිසිච්ච ස්වභාවය ආයෙ මතුවෙනවා. ඒ මතුණාට කියනවා දැන් මෙනෙහි කරුවත් නවතින්නේ ආයෙ හිතුවිලි එනවා. ඊට පස්සේ යාට කියනවා මෙනෙහි කරන එක දකුණ දකුණ වම වම කියලා විතරක් මෙනෙහි කරලා මදිය මදි. වා මේක මෙනෙහි කරන්න එක කකුලක් දෙකට කඩන. කොහොමද එක කකුලක් දෙකට කඩනවා කියලා කියන්නේ? ගෙනියද්දි ගෙනියනවා 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 කියලා මෙනෙහි කරනවා. තියද්දි තියෙනවා 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 කියලා මෙනෙහි කරනවා. ඒ වගේම අනිත් කකුලක් ගෙනියනවා ගෙනියනවා තියෙනවා තියෙනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් ඒ වගේ අපි මේ එක කකුලේ විතර සම්පූර්ණයෙන් වටක ගෙඩිය වගේ එක බලපු එක එක දෙකට කපලා බලනවා. එතකොට දැන් හිත අරිට වැඩි කර්මන්නේ. ඒ හින්දා අර යට තියෙන හිතුවිලි ආයෙ එන්න වෙලාවක් නැහැ. මොකද දැන් හිතට වැඩ තියෙන නිසා. ඒත් මේක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න රස මෙයා ගෙනියන්නේ කොහොමද තේරෙනවා? තියෙන කොහොමද තේරෙනවා? ටිකක් වෙලා බලාගෙන හිටියට පස්සේ ආයෙ කියනවා සුමානිකින් දෙකින් මාසිකින් විතර ඒකත් හරියන්නේ ආයෙ හිතුවිලි දෙනවා. ඊට පස්සේ යාට මේක දෙනවා තව පොඩ්ඩක් ඉස්සරහට. යාට කියනවා ගෙනියනවා කියනවා විතරක් නෙමෙයි මේක තුනට කඩ. ඔසවනවා ගෙනියනවා තියනවා කියලා මෙනෙහි කරන්න කියනවා. එතකොට ඔසවද්දි ඔසවනවා ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ගෙනියද්දි ගෙනියනවා ගෙනියනවා කියලා මෙනෙහි කරනවා. තියද්දි තියනවා තියනවා කියලා මෙනෙහි කරනවා. මේකෙන් කියන්නේ රොබෝ කෙනෙක් වගේ ඇවිදින්න කියලා නෙමෙයි. මේක කිව්වට පස්සේ උඹ දෙනෙක් කියන්නේ රොබෝලා වගේ. මෙහෙම කර කර තමයි ඇවිදින්නේ. ඒක සරයක් මම හංගල් ගිහින් වැඩසටහනක් කරද්දි මම සක්මන් කරනවා. සක්මන් කරද්දි පොඩි ළමෙක් ඇවිදයි කියලා එක පාටම අයියෙන් ගැගලා ආම්තුනේ මොකද කරන්නේ? මම කිව්වා සක්මන් කර. මම මෙහෙම කරලා මේ කිව්වා සක්මන් කරනවා කියලා හිමි. ඊට පස්සේ උට තාම තේරුන්නේ නැහැ. ඔහොම කියලා හයියෙන් කරනවා. මම කිව්වා ඉතින් මෙහෙම තමයි සක්මන් කරන්නේ කියලා. දැන් මම කිව්වා ඇයි අහන්නේ? ඊට පස්සේ මට කිව්වා මේ අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැවිලා එයා කිව්වා සක්මන් කරන්න කියලා. එයා සක්මන් කරන්න කිව්වේ ඔසවනවා ගෙනියනවා කියලා. ඔසවද්දි මෙහෙම ඔසවන්න මෙහෙම ගෙනියන්න මෙහෙම තියන්න. ඉතින් කොල්ලා ඉතින් හාමුදුරුවෝ ගේ විදිහට කරලා ගෙදර ගිහින් ප්‍රැක්ටිස් කරා. ප්‍රැක්ටිස් කරපුවා තාත්තා දවස් දෙක තුනක් බලන් ඉන්න කියලා කිව්වලු. උඹට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ මේ ලෝකෙ. එතකොට මං කිව්වා තාත්තා කියපු එක ඇත්ත තමයි. මොකද මේ අපි භාවනා කරන්න අපි කරන දේවල් වෙනස් කරන්නේ අපි සාමාන්‍ය විදිහට සක්මන් කරනවා. ඒ සක්මන් කරන ගමන් අපි බලනවා ඔසවනවා කියන එක දැනෙනවාද කියලා. ගෙනියනවා කියන එක දැනෙනවාද? තියනවා කියන එක දැනෙනවාද? මොකද අපි භාවනා කෙරුවත් නැත ඔය විදිහට නෙමෙයි. අපි කරන්නේ මේ සාමාන්‍ය වෙන සංසිද්ධියට සම්බන්ධ අපි හිත තියනවා තියාගන්න එකක් තමයි කරන්නේ. එතකොට ඔසවද්දී ඔසවනවා 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 කියලා ගෙනියද්දි ගෙනියනවා කියලා හිත තව කර්මන්නේ. ඉතින් ඔය වගේ කඩාන කඩාන 18කට විතර යනකම් තියෙනවා. මම ඉච්චර දුරට ගෙනියන්න මේ තුනකින් නවත්තනවා. ඒ මොකද කොච්චර කඩ 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 බැලුවත් හිත යටට යන්න යටට යන්න යටට යන්න හිතේ හිතුවිලින් ස්වභාවය නම් නවතින්නේ නැහැ. යම් තරමක පාලනයක් ගන්න පුළුවන් මේ වගේ අපි කඩ කඩ බැලුවට පස්සේ. ඉතින් එහෙම බැලුවට පස්සේ යාට කියනවා දැන් ඔය නිකන් හරි මෙනෙහි කරලා කකුලට හිත දාගන්න පුළුවන් වුණානේ. දැන් ඔය කකුලට හිත දාගත්තා විතරක් මදි කකුලේ විස්තර බලන්න කියලා. මේ දකුණ දකුණ වම වම කියනවා නම් දකුණ වමට වැඩිය වෙනස්ද? මේ දකුණයි වමයි අතර වෙනස්කමක් තියෙනවද කියලා බලන්න කියලා. ගෙනියනවා තියෙනවා කියලා බලද්දි ගෙනියනවායි තියෙනවායි අතර වෙනස්කමක් තියෙනවද කියලා බලන්න. ඔසවනවා ගෙනියනවා තියෙනවා කියලා බලද්දි ඔසවනවා කියන එක ගෙනියනවා කියන එක වෙනස් වෙන්නේ කොහොමද? තියෙනවා කියන එකෙන් වෙනස් වෙන්නේ කොහොමද? ගෙනියනවා කියන එක ඔසවනවා කියන එකෙන් තියෙනවා කියන එක වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ වගේ හොඳට හිතුවේ ලා මේ වෙනස්කම් බලන්න කියලා. දැන් මෙනෙහි කරන්නේ නැහැ. මෙයාට මෙනෙහි කරනවා වෙනුවට මොකද දැන් මෙනෙහි කරලා යම් තාම් දුරට කකුලට හිත ගන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙයා විස්තර කියන්න පටන් ගන්නවා. මම තියද්දි විලුම තියෙනවා, ධාරෙන් තියෙනවා, පොට්ටේ තියෙනවා, ඇඟිලි තියෙනවා. එතකොට ඔසවද්දි ඒ විදිහටම ඔසවනවා. ගෙනියද්දි මං හිතන් හිටියේ මං අඩියක් විතර කකුල උස්සලා යනවා කියලා. නෑ මේ කකුල ගෙනියනවා කියලා කියන්නේ යන්තම් පොළවෙන් සෙන්ටිමීටර් කීපයක් උස්සලා නිකන් පා වෙලා යෑමක් තියෙන්නේ. මට මේ වාතය කපාගෙන යනවා පේනවා හොඳට යටිපතුලට ඉඳලා දාගෙන ඉතියා.
ඉතින් මෙහෙම ඒ තම තමන් භාවනා කරද්දී ඒ තම තමන්ට දැනෙන දේවල් කියලා. ඉතින් මෙහෙම කියාගෙන ගියාම එයාට හොඳට මේ සක්මනේ විස්තර ටික පේන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම සක්මනේ විස්තර පෙනිලා අපි මෙනෙහි කිරීම නැවත වරක් ගත්තොත් මෙනෙහි කරලා කකුලට හිත තියාගෙන කකුලේ තියෙන විස්තරම් බල බල ඉන්න පුළුවන් වුණාම දැන් මේ කකුලට හිත දාපු නිසා අපි ගත්තේ සක්මනේ උදාහරණේ අපි පර්යන්කේට හිත දැම්මත් ඔහොමයි පර්යන්කේට හිත දාලා ආශ්වාස 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 කියලා මෙනෙහි කරලා ප්‍රශ්වාස 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 කියලා මෙනෙහි කරලා ආශ්වාස ප්‍රශ්වාසයට හිත දාගෙන මේ ආශ්වාසය ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද ආශ්වාසය ඇතුළට යද්දී මොන විදියටද දැනෙන්නේ පිට වෙද්දී මොන විදියටද දැනෙන්නේ ආශ්වාසය දිහා බලන් ඉද්දී ආශ්වාසයට මොකද වෙන්නේ කියලා මේ ආශ්වාසයේ විස්තර පේන්න පටන් ගන්නවා නම් එතකොට මේ මෙනෙහි කිරීම නිසා අපි අරමුණට හිත අරගෙන තියෙනවා හිත අරගත්ත විතරක් නෙමෙයි අරමුණේ විස්තරක් පේන්න පටන් ගන්නවා ඒ විතරකුත් නෙමෙයි වැදගත්ම දේ තමයි අරමුණේ විස්තර ගැනීම නිසා අපි සම්පූර්ණයෙන් අයින් වෙනවා ඇහෙන සම්පූර්ණයෙන් අයින් වෙනවා කනෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා දිවෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා නාසයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා ශරීරයෙන් අර ස්පර්ශ වෙන ස්ථාන ටික අරගෙන සක්මනේ නම් ඒ සක්මන පිළිබඳව ස්පර්ශය අපිට දෙනවා ශරීරයේ ආස්වාද ප්‍රස්වාසය නම් ඒ ආස්වාද ප්‍රස්වාසයේ ස්පර්ශය ඉතින් මේකට අපි කියනවා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියලා. මේක තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. මෙයා මෙනෙහි කරලා අරමුණට හිත අරගෙන ඒ අරමුණේ විස්තර පේනවා. ඉතින් මම මේක කිව්වේ ඇයි මේ විදිහට අපේ හිත පාලනය කරගත් තනං අරමුණට දැන් අපි කාම ලෝකයෙන් සම්පූර්ණයෙන් අයින් වුණා කාම ලෝකයෙන් සම්පූර්ණයෙන් අයින් වුණා කියලා කියන්නේ අපි කාය දුස්සද්ද කරන්න ඕනද? කාම ලෝකේ ඉන්නවා නම් තමයි කාය දුස්සද්ද කරන්න ඕන. සතු මරන්න ඕන, හොරකම් කරන්න ඕන, කාම විචාරය හැසිරෙන්න ඕන, මත්පැන් ගන්න ඕන කාම ලෝකේ ඉන්නවා. ඒක ආරම්භයට හිතා ගත්තට පස්සේ මෙනෙහි කරලා සම්පූර්ණයෙන් කාම ලෝකයෙන් අයින් වෙලා කාය දුස්සද්ද වෙන්නේම නැහැ. ඊට පස්සේ වචි දුෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මේ හින්දා මේ අරමුණට හිත ගැනීම නිසා දැන් හිත ගැනීමට පුළුවන් වෙන්නේ අර අදි සීල ශික්ෂාව සම්පූර්ණ නිසා. මේ අරමුණට හිත ගැනීමෙන් අපිට පූර්ණ සහතිකයක් වෙනවා අදි සීල ශික්ෂාව සම්පූර්ණයි. දැන් අනුරාධපුරයට කිට්ටු වෙනවා. අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරේ බෝඩ් එක පහු කරලා දැන් අපිට යන්න ඕන තැනට යන්න තමයි තියෙන්නේ. දැන් අදිචිත්ත ශික්ෂාව පටන් ගන්න. දැන් හිත කය හිත හරහා සතිය හරහා කය වචන සංවරය ඇති කරගෙන දැන් අපි මනසේ වැඩ කැලලට තමයි දැන් දැන් සේන්දු වෙන්න බලන්න. ඒකෙදි වැදගත් වෙනම දේ තමයි ඔය විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියන්නේ විවිච්ඡේව කාමේහි කියලා කියන්නේ මම ඉස්සෙල්ලා සඳහන් කරුවා වගේ කාම ලෝකයෙන් අයින් වෙනවා කියන්නේ මෙතනට ආවහම ඒකම කාම ලෝකයෙන් අයින් වීමක් නේ ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මම කිව්වා කාම ලෝකයෙන් අයින් වුණාට කාම ලෝකයෙන් අයින් වුණාට කාම ලෝකයේ හැවණැලි ටිකක් පිටිපස්සේ එනවා ඔය කාම වස්තු ටික එළිය දාලා ආවා දුවා දරුවෝ අඹු සැමියෝ යාන වාහන ඉඩකඩම් ඔක්කොම එහෙ දානවා. හැබැයි ඒවා හෙවණැලි ඕල්මන් වගේ අපේ පිටිපස්සේ දිනන අරක මතක් වෙනවා. ඒ වගේම ඒ නිසාම ද්වේෂ සහගත දේවල් එනවා. ඒවට අපි කියනවා නීවරණ ධර්ම කියලා. නීවරණ ධර්ම කියනකට වැඩිය නීවරණ කියලා කියනවා. එතකොට මේ නීවරණ තමයි අපි මේ අදි චිත්ත ශික්ෂාවේදී සැලකිල්ලට ගන්න. අදි සීල ශික්ෂාවේදී අපි සැලකිල්ලට ගත්තේ නීවරණ නෙමෙයි විතික්කම කෙලෙස්. විතික්කම කෙලෙස් කියලා කියන්නේ වීර්ය කියලා කියන්නේ පාරමී ක්‍රමණය කරලා කියන්නේ ඒක ආක්‍රමණය කරනවා කියන එක. අපි දීලා තියෙන සීමාව පන්නනවා කියන එක. රතු කට්ට පන්නනවා කියන එක.
ඉරපන්නනවා කියන එක සමාජය ජීවත්වෙන්නේ සමාජය පිළිගත්තු පිළිගත්තු මොනවාද කියන්නේ සාර ධර්ම කියනවා. ඒ සාර ධර්ම කඩන එක තමයි විතික්‍රමණය කරනවා කියලා කියන්නේ. තමයි සීල් කියලා කියන්නේ. ඉතින් මේ මෙතන කතා කරන්නේ විතික්‍රමණය වෙන ඒවා නෙමෙයි. සීල් රැකිලා. හැබැයි ඉඳගෙන හිටියාම Tamanටම පේනවා මිනි මරුවෙක් මගේ ඇතුලේ ඉන්නවා. සල්ලාලේ බේබද්දෙක් මගේ ඇතුලේ ඉන්නවා. කියලා Tamanටම පේන්න පටන් ගන්නවා. ඒක විතික්‍රමණය වෙලා නැහැ. මේ සුදු ඇඳගෙන සිලුත් අරගෙන බුදුනා වගේ ඉන්නේ. හැබැයි ඇතුළ කුණුයි කියලා අපිට වෙන්න පටන් ගන්නවා. ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. නීවරණ ධර්ම ප්‍රධානම ඒ තමයි ඔය කාමච්ඡන්දය කියන එක. ඉතින් කාමච්ඡන්දය එකට කියනවා වස්තුකාමය කියලා. වස්තු වලට තියෙන කාමය. දාලා ඇවිල්ලා තියෙන කාම වස්තු ටික මෙතනට ආවට පස්සේ වස්තු වලට තියෙන කාමය ගුරගුරා උඩ පැනින්න පටන් ගන්න. ඉතින් ඒක ආපුහම ක්‍රම දෙකක් තියෙනවා. දැන් මේ අපි සඳහන් කරුවේ මෙනෙහි කරලා ඉවර වෙලා ඒ වස්තුකාමය නොඑන්න අපි අරමුණට හිත ගන්න ක්‍රමය. ඒක බුදුහාමුදුරන් ඉස්සෙල්ලා තිබ්බ. මේ එන හිතුවිලි ගුරගුරා එනවනම් අපි යොදාගත්තු අනිත් ක්‍රමය තමයි ඒක ප්‍රබල වුණා නම් අපි ඒකට සතිමත් වෙනවා කියන්නේ. එතකොට දැන් අරමුණේ හිත නැහැ. සක්මනේ හිත නැහැ. ආස්වාද ප්‍රස්වාදයේ හිත නැහැ. අරගෙන හිතුවිලි ටික තමයි තියෙන්නේ. අපි මේ හිතුවිලි වලට සතිමත් වෙනවා. හැබැයි මේ හිතුවිලි වලට සතිමත් වෙනවද නැද්ද කියලා මේ පළවෙනි අවස්ථාවේදී අපිට හොයා ගන්න බැහැ. පළවෙනි අවස්ථාවේදී මේ මෙනෙහි කරන නිසා අරමුණේ හිත තියෙන නිසා අර එන බාධාවල් ප්‍රබල වෙනවද නැද්ද කියලා බලාගන්න අවස්ථාවක් නැහැ පළවෙනි අවස්ථාව. ඒ හින්දා අපි පළවෙනි අවස්ථාවේ දන්නේ නැහැ මේ එන විවේකය විපස්සනාව නිසා එහෙම නැත්නම් එනේන අරමුණට සතිමත් වීම නිසා එහෙම නැත්නම් සතිය පෙරමුණේ තියාගන්න නිසා ඇතිවීමක්ද එහෙම නැත්නම් සමතය හරහා වෙන එකක්ද මේ අරමුණමනේ අපි අල්ලන්නේ. අපි මෙන්න මෙනෙහි කරන්න කියලා කිව්වේ අරමුණනේ. එතකොට මේ අරමුණම අල්ල ගැනීමක්ද කියලා අපිට හොයාගන්න බැහැ. ඉතින් කෙසේ වෙතත් බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කෙරුවොත් මේ කාම ලෝකයෙන් අයින් වෙනවා, නීවරණ ධර්ම වලින් අයින් වෙනවා. ඒ අයින් වීම නිසා අපිට පුළුවන් වෙනවා සවිතක්කම් සද්ධාරම්. විතක්ක කියලා කියන්නේ මේ හැමයකම අරමුණ සිද්ධ වෙද්දී ඒක මෙනෙහි කරන්න පුළුවන්. සවිචාරම් කියලා කියන්නේ ඒක මෙනෙහි කරුවට පස්සේ විචාරය දැනෙන එක. විචාරය කියලා කියන්නේ අපි කිව්වා වගේ හරියට අඩිය විලුඹ තියෙනවා, ධාරේ වදිනවා, පොට්ටේ තියෙනවා, ඇඟිලි ටික තියෙනවා. ඇඟිලි ටික තියද්දි ඉස්සෙල්ලා පොඩි ඇඟිල්ල තියලා ඊට පස්සේ අනිත් ඇඟිලි ටික පාත් වෙනවා කියලා ලස්සනට ළඟ කිට් වෙලා බලන අයට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉදිරියට යද්දි අපිට පොඩි පුෂ් එකක් ඒ කකුලේ දුන්නාට පස්සේ තමයි අනිත් කකුලේ විලුඹ ඉස්සෙන්නේ කියලා කිට් වෙලා බලන අයට පේන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි විචාරය. අර මෙනෙහි කරලා අරමුණට හිඳ ගත්ත නිසා මේ විචාරය පේන්න පටන් ගන්නවා. ඒ ਵਿਚාරයේ පේන නිසා දැන් අර තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච එන්න විදිහක් නැහැ. කාමච්ඡන්දයේ එන්න විදිහක් නැහැ. මොකද අරමුණ මෙනෙහි කරන්න හිත යෙදෙවිලා. ව්‍යාපාදයේ එන්න විදිහක් නැහැ. අරමුණ මෙනෙහි කරන්න හිත යෙදෙවිලා. තීන මිද්දේ එන්න විදිහක් නැහැ. අපි කරන වැඩේ මෙනෙහි කරනවා. උද්දච්ච කුච්ච එන්න විදිහක් නැහැ. ඒවා එන්න ඕනේ හිතුවිලි හරහා. මොකද ඒ හිතුවිලි එන්න අවකාශයක් නැහැ මෙනෙහි කරන නිසා. විචිකිච්ඡා එන්න විදිහක් නැ මෙනෙහි කරන නිසා. ඉතින් ඒ හින්දා මේවා ඔක්කොම යටපත් වුණාද මේවා හරහා යනවාද කියලා අපිට හොයාගන්න විදිහක් නැ පළවෙනි අවස්ථාවේදී. හැබැයි අරමුණේ ඉන්නවා කියලා දෙන්න. එහෙම අරමුණේ හිටියහම මේක බුදුහාමුදුරුවෝ කියන මේකෙන් ඇති වෙන්නේ විවේකයක් කියලා. මොකද මෙච්චර කල් අපි විවේක ගන්න කියලා කොළඹ ඉන්නවා නම් නුවරඑළිය යනවා. එහෙම නැත්නම් අනුරාධපුරේ යනවා. එහෙම නැත්නම් වෙන කොහෙද යන්නේ? හම්බන්තොට යනවා. ඔය එහෙම ගින් විවේක ගන්න හදනවානේ. ඒ ගියත් අපි කරන්නේ gedare hidiyata ali මහන්සි වෙන එක විතරයි. කිසිම විවේකයක් නැහැ. ආයේ gedare එනවා විවේක ගන්න. ඒ හුඟා ඉස්සර අපි
ගිහි කාලේ හොලිඩේ ගිහින් ආවා කියලා කියන්නේ ඔෆිස් එකට ඇවිල්ලා තමයි කියන්නේ නව ආම් ගොයින් ටු ටේක් හොලිඩේ කියලා. ඔෆිස් එකේ ඉන්න ඔෆිස් එකේ ඉඳලා විවේකයෙන් ඉන්න. මොකද අරක ගියාන් පස්සේ උදේ ඉඳලා දුවනවා රෑ වෙනකන් ඇහැරලා කිසිම විවේකයක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න උඹලා හොයන විවේකයක. ඒ විවේකේ ගන්න නම් ওই කාම ලෝකයෙන් අයින් වෙන්න. කාම ලෝකයෙන් අයින් වෙලා විතරක් නෙවෙයි කාම සිතුවිලි වලට අයින් වෙන්න. නීවර ධර්ම වලින් අයින් වෙන්න. ඒ අයින් වෙලා මේ එකක් කැලයකට ගිහින් තමයි කරන්නේ. එකක් ගහම්බුලකට ගිහින් තමයි කරන්නේ. එකක් ශුන්‍යාගාරයකට ගිහින් කරන්නේ. මේ කාම වස්තු නැති තැනකට ගිහින්. එතකොට හම්බෙන එකට විවේකය කියලා කියනවා. ඉතින් එහෙම විවේකය ආවට පස්සේ විවේකජම් ප්‍රීති සුඛ. හරියට විවේකය ආවනම් ප්‍රීතියකුත් සුඛයකුත් තියෙනවා. ඉතින් අපි ගන්න විවේකේ ප්‍රීතියත් සුඛයක් නැහැනේ. කෑ ගගහ බිබී උය උය ඉන්නවා. නිදා ගන්න ගියාම ඇඟට අමාරුයි, නැරෙන්න වගේ අමාරුයි. පහුවෙන්ද උදේ හරි හතාමාට නැගිටින්නම් කියලා නිදා ගන්න. නැගිටින්නේ 10ට. මේ පහුවෙන්ද සම්පූර්ණ දවසම ඉවර. ඉතින් ඒ වගේ අපිට මේ ප්‍රීතියක් සුඛයක් නැහැ. හැබැයි මේ විදිහට කරපුවාම කාම ලෝකයෙන් අයින් වෙලා අරමුණට හිත දාගත්ත පස්සේ ඇති වෙන විවේකේ ආයට ලොකු සහනයක් දැන්. ආයට ලොකු සැහැල්ලුවක්. මම දන්නේ මේ අපිට දැන් කමටහන් වාර්තා හම් වෙලා තියෙනවා. ඒ වාර්තාවල කොච්චර දුරට ඒවා සඳහන් වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඒවා සඳහන් වෙලා තියෙන්න පුළුවන්. මේ අරමුණට හිත දැම්මට පස්සේ තමන්ට කයට දැනෙන සුවය සැහැල්ලුව කියන එක. ඒ විතරකුත් නෙමෙයි. ඒ කයේ ධර්මය අඩුවෙන් මනසේ හිතුවිලි ඇවිල්ලා මනස කලබල නොකරන නිසා අරමුණට හිත දාගත්තු නිසා වචනය හරහා ඒ මනසටත් විවේකයක් තමයි. මනසේ දුම්නස් ස්වභාවය, ගැටෙන ස්වභාවය අයින්. ඒ ගැටෙන ස්වභාවය අයින් වෙන නිසා ඒ මනසේ ඇති වෙන තත්ත්වයට සොම්නසට ප්‍රීතිය කියලා. ඉතින් මේ විවේකය නිසා කාම ලෝකයෙන් අයින් වෙලා අරමුණ මෙනෙහි කිරීම නිසා ඇති වෙන ඒ විවේකයේ ප්‍රීතිය සුඛ, විවේකයෙන් ඇති වෙන ඒ ප්‍රීතිය සුඛයට භුක්ති විඳමින් ඉන්නවා කියන එක තමයි ප්‍රථම ධ්‍යානයේදී කියන්නේ. ඉතින් මම තව පොඩ්ඩක් කතා කරුවොත් මේ නීවරණ ධර්ම සම්බන්ධයෙන්, මේ නීවරණ ධර්ම කියන එක අපි අදි චිත්ත ශික්ෂාව ගැන කතා කරද්දී ඊටාම වැදගත් ස්ථානයක්. වැදගත් ස්ථානයක් කියන්න හේතුව මේ නීවරණ ධර්ම කාම ඡන්දය කියලා කියන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ හරියට පාට කරපු ජලයක් වගේ. තමන්ට කාම ඡන්දය තියෙනවා නම් තමන් හැමදේම දකින්නේ කාමයේ කාම ඇරෙයි තමයි. ඒ කියන්නේ මේ අපේ සාමාන්‍ය ලෝකය හැම දෙයක්ම දකින්නේ කාම ඇරෙයි. කොච්චර ආර්ථික වර්ධනයක් තියෙනවද, කොච්චර ෆොරින් රිසර්වස් තියෙනවද, කොච්චර GDP එක වෙනස් වෙනවද, කොච්චර per capita income එක වෙනස් වෙනවද, ඒවා තමයි colored eye එක කියලා කියන්නේ. මේ අපේ දාලා තියෙන කණ්ණාඩිය තමයි මේක පේන්න පටන්. ඒ වගේ කියනවා මේ කාමච්ඡන්. එතකොට ව්‍යාපාදයේ කියන එක උතුරන ජලයක් වගේ කියලා කියනවා. මොකද ඒ ව්‍යාපාදයේ තියෙන හිත අය සංවරය වුණාට පස්සේ, වචී සංවරය වුණාට පස්සේ සමහර අයගේ චරිතයේ හැටියට කියන්නේ ව්‍යාපාදයේ තමයි. ඉතින් මට මතකයි ඒ දවස්වල මම භාවනා කරද්දී මට තේරෙනවා මගේ ඇඟ නිකන් ඇඟට නිකන් අබ ටිකක් දැම්මොත් අබ ටික කුපුරයි. ඒ තරමටම තරහ යටින් ඇවිස්සලා ඔහේ කාටද තේරෙනවද කියලා දැන පුදුම තරහක් ඇවිස්සලා. ඒ දවසල භාවනා කරලා නැගිටින්දි මම නැගිටින්නේ පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳිලා ආවා. ඔහෙන් වතුර ටික වහින්ද දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කට්ටිය ඉතින් මොනවාද ආඩපාලි තියාගෙන යනවා පැත්තකට. ඉතින් ගිහින් මේවා පොඩ්ඩක් එහෙම එහෙම වුණාට පස්සේ ඊට පස්සේ කට්ටිය ටීස් කරන්න පටන් ගන්නවා ඔන්න තමන්ගේ භාවනාව. ඒ වගේ අපිට තේින්න පටන් ගන්නවා මේ උතුරන ස්වභාවය අපේ ඇතුළේ තියෙන. ඉතින් එහෙම දකින්න කෙනා හැම දෙයක්ම දකින්න, හැම දෙයක්ම කරන්න හදන්නේ ගහපන්, කොටපන්, මරපන්, කාපන්, බීපන්, සුණු විසුණු කරපන් කියන මානසිකත්වයෙන් තමයි. එතකොට අද තේරෙනවානේ මේ ලෝකේ
කොච්චර ඒ වගේ උතුරන වතුර වගේ හිත් තියෙනවද කියලා මේ අද ලෝකේ වෙන දේවල් දිහා බලපන්. හැම තැනම කියන්නේ අරුට බෝම්බ දාපන්. අරුට ගහපන්. මූට ගහපන්. මේවා නසපන්. ඒ මානසිකත්වයෙන් දිනන තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ අපි ඇතුලේ තියෙන දේ. ඉතින් මේ භාවනා නොකරන මනස් ලෝක පාලනය කරන්න ගියාම ඔක තමයි සිද්ධ වෙන්නේ. කාය වචන සංවරයවත් අඩුම ගානේ නැති මනස් ලෝකේ පාලනය කරන්න ගියාම ඕක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපිට පුළුවන් තනි තනියම අපිව හදාගන්න. ඒතකොට කවුරු මොනා කරගත්තත් අපේ රැකවරණය අපිට හදාගන්න පුළුවන්. තමන්ට පේනවා නම් තමන් මෙහෙමයි කියලා. ඒක ලොකු දෙයක්. ඒ අනිත් අයට මේ තමන්ට පේන්නේ නැහැ. මොකද තමන්ව බලන්න අවශ්‍ය කරන උපකරණයක් ඒගොල්ලෝ ගන්න. බුදුහාමුදුරුවෝ අපිට උපකරණේ දීලා තියෙනවා. ඒ උපකරණය අදටත් වැඩ. ඒ උපකරණය අදටත් වැඩ කරන කරන හැම කෙනෙකුටම ඒ ආකාරයෙන්ම වැඩ කරනවා කියන පේන පටන්. ඒකෙන් මෙහෙම අපි මේ විදිහට කාමච්ඡන්දය ව්‍යාපාදය දැක්කහම තීන මිද්ද කියන එක බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙන්නේ මට මතක විදිහට පාසි බැඳිච්ච වතුර. මොකද ඒ වතුර උඩ පාසි තියෙන නිසා අපේ නෑ යට. ඒ හින්දා තීන මිද්ද නිසා ගැඹුරට බහිද්ද විදිහක් නෑ. මොකද එහෙම ඉන්න එකක් අද උදේ මාත් ඉන්නේ එහෙමයි. කවුද හරලා ඇල්බර්ගේ නැහැ. මේ හොඳට නිින්ද ගියා. ඉතින් හැබැයි නිින්ද ගින්න ඇගිටට පස්සේ හරි ෆිට්. ඉතින් කවන්න නැති අපි ඔක්කොම එක බජාරි නිින්ද ප්‍රශ්න. ඉතින් ඒක එහෙම සිද්ධ වෙනවා. ඒ තීන මිද්ද සිද්ධ වෙන්නේ බොහෝ දුරට මේ ටිකක් භාවනාව කාමච්ඡන්දේ ව්‍යාපාදේ විහක්ක. යම්කිසි කෙනෙකුට මේ කාමච්ඡන්දය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් කාමච්ඡන්දය සතිමත් වෙන්න පුළුවන් නම් කාමච්ඡන්දයට සතිමත් වෙන්න කාමච්ඡන්දයේ බලබිඳ ව්‍යාපාදයේ සතිමත් වෙන්න ව්‍යාපාදයේ බලබිඳ. අර ඊයේ නේ අද උදේ කතා කරුවා වගේ කාමච්ඡන්දය උඩට එනවා කියලා කියන්නේ ව්‍යාපාදය උඩට එනවා කියලා කියන්නේ. දැන් අපි කාමයේ හැසිරෙන්නේ නැහැ. දැන් අපි ව්‍යාපාදයේ හැසිරෙන්නේ නැහැ මේ මොහොතේ. ඒ හැසිරෙන්නේ නැති නිසා අපි හිතේ තියෙනවා හැසිරියන් කියන ගතිය. ඉතින් එයා උඩ ඉඳලා එවනවා, යට ඉඳලා එවනවා මේ දූතයෝ ටික. මේ මෙයාගේ කය වචනය අසංවර කරලා ගනිමු. ඒන දිහා අපි බලාගෙන හිටියොත් බලාගෙන ඉන්න අර එන දූතයාට අපි දුම්මල ගැහුවේ නැත්තම් එහෙම දෙන දූතයාට දොළපිදේනයක් දුන්නේ නැත්තම් දූතයා නැති වෙලා යනවා, භූතයා නැති වෙලා යනවා. ඊට පස්සේ යට ඉන්න භූතය ඇවිල්ලා යම් තා දුරක දෙන්නේ භූතය වෙන එක නවතිනවා. ඒ නැවතුණාට පස්සේ කාමච්ඡන්දේ අඩු වෙනවා, ව්‍යාපාදේ අඩු වෙනවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ අඩු වෙද්දී අපි දන්නේම නැහැ නින්දයක්. කාමච්ඡන්දයක් තියෙනවනේ නින්දයක් නැහැ, ව්‍යාපාදයක් තියෙනවනේ නින්දයක් නැහැ. එතකොට නිින්ද යනවා කියන එක එහෙම නැත්නම් තීන මිද්ද කියන එක සම්පූර්ණයෙන්ම නරක දෙයක් නෙවෙයි. තීන මිද්ද කියලා කියන්නේ ආමච්ඡන්දේ හරහා යෑමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ව්‍යාපාදයේ හරහා යෑමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් ඉඳලා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් අපි මේ විපස්සනා කරන විදිහට භාවනා කරන එකක් නේ කතා කරන්නේ. විපස්සනා කරන විදිහට භාවනා කරනවා කියලා කියන්නේ සතිය තියාගන්නවා කියන එකනේ. සතිය තියාගන්නවා කියලා කියන්නේ මේ මොහොතේ ප්‍රමුඛ වෙන අරමුණට හිත ගන්නවා කියන එක. එතකොට මේ මොහොතේ ප්‍රමුඛ වෙන අරමුණ නිදිමත නම් අපි යාට කියනවා නිදිමතට සතිමත් වෙන්න. ඊට පස්සේ අහනවා ආමුදුරු අමු කාලෙ ඉන්නේ කියලා. මොකද නිදිමතට සතිමත් වෙන්න බෑනේ, නිදිමතට දැනුවත් වාහනයක් ගන්න බෑනේ. දොයි නම් දොයි. අයි හැරිලා ඔතනිය බලාගෙන ඉන්න නිදිමතේ මොකද බලන්නේ ඉන්නේ. ඒක ප්‍රැක්ටිකලුත් නෑ ග්‍රැමටිකලුත් නෑ. ඒක තරයක් මම මේ ගිහි කාලේ වැඩසටහනක් කරද්දී මේ කටකාර නංගි කෙනෙක් හිටියා. අයියා ඔය කරලාද කියන්නේ කියලා.
ඒ තරමටම හිතාගන්න බැන්නේ කරන්න පුළුවන් දෙයක්. හැබැයි අපිට නිින්ද යනවා වගේ දැනුම් අපි ඒගොල්ලන්ට කියනවා නිින්ද යන්න ඉස්සෙල්ලා තියෙන ලක්ෂණ මොනවාද කියලා බලන්න. ඒ නිින්ද යන්න ඉස්සෙල්ලා තියෙන ලක්ෂණ බැලුවාට පස්සේ අපි ඒක දිහා හොඳට බින්දු වෙලා බලන් ඉන්නවා නම් බලන් ඉන්න බලන් ඉන්න බලන් ඉන්න නිින්දට යන්නේ නිින්ද යන්න හදන විදිය පේන්න පටන් නින්ද යන හදනේදී පේන්න පටන් ගන්නත් අපි නින්ද යන එක නවත්තන්නේ නැහැ. ඔයාලට නිදාගන්න කියලා අපි කියන බලන්න. එහෙම බලන් හිටියොත් අපිට නින්දට අවදි වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. ඊට පස්සේ හැම නිදාගන්න කියලා නින්ද යන්නේ නැහැ. ඒ වෙලාවෙදී මහා රෑ කෝල් වෙනවා නේ හාමුදුරනේ අරව වෙනවා මේවා වෙනවා කියලා ඉන්න මම ෆ්ලයිට් මෝඩ් දාලා උදේ යනවා. උඹලා ඕඩ් උදේ යනවා උදේට තමයි කෝල් ලාන්ච් කරන්නේ. ඉතින් ඒ වගේ අපිට මොකද නිින්ද කියලා කියන්නේ මේ වෙන්නේ. දැන් මේ බුදුහාමුදුරු කියන්නේ අරමුණෙන් කාම ලෝකෙන් අයින් වුණාම විවේක එනවා කියලා. ඉතින් එහෙම විවේකේ ගන්න කෙනා මේ නිින්ද හරහා නිින්දට යන්නේ නැතුව ඒකටත් අවදි වුණොත් අවදිමත් භාවය කියන්නේ ඒකයි. අපිට විවේකේ හම්බෙලා නිකන් ඇඟ සතප්පලා තිබ්බහම ඇති නිින්ද යන්නම ඕනේ නැහැ. අපේ නිින්දට තියෙන ඇබ්බැහිය හින්දා තමයි නිදාගත්තේ නැති වුණාම නිකන් කෑවේ නැහැ. ඊට වැඩිය අපි ඇඩික්ටඩ් නිින්දට. පුදුම ඇඩික්ෂන් එකක් තියෙන නිින්ද කියන එක නේද? පහුවෙන්දා උදේට අමාරුවක් නැහැ. ඒ වුණාට නිදාගත්තේ නැහැ කියන එක පිළිවස්සන කොනිය 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 නිින්ද කියන නේද? නිින්ද කියන නේද කියලා. ඒ වගේ කීප දෙනෙක් මං ඉතින් ඊයේ හරි අද උදේ හරි අමතහනක් දුන්නා එක්කෙනෙක් මට නිින්ද ගියේ නැහැ. හැබැයි මට පහුවෙන්දා කිසි ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණයෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරගන්න පුළුවන් වුණා. කොහෙද මොකද්ද මෙහි තියෙන ඔය ප්‍රයිවට් හොස්පිටල් එකක් තියෙන්නේ ආරම්භ පිට ලංකා හොස්පිටල් එකේ වැඩ කරන නර්ස් කෙනෙක් මත්තන් ලංකා හොස්පිටල් වෙන්න ඇති. එයා කියනවා ස්වාමීන් වහන්සේ මට නිින්ද ගියේ නැහැ ඊයර මට උදේ පාන්දර එක තිබුණා. මම ඇවිල්ලා ෂිෆ්ට් එකක් කෙරුවා දැන් වෙලාව 2යි. නිින්ද ගියේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. යන්නේ අපි ඒ අර විදිහට අවදිමත් වුණාට පස්සේ පුදුම අවදියකින් අපේ හැම ශෛලයක්ම විවේක වෙලා ඉවරයි. ඒ හින්දා ලොකු ලොකු ප්‍රබල ශක්තියක් අපි හරහා යන්න පටන් ගන්නවා මේ නින්දට අවදි වුණාට පස්සේ. ඉතින් මේහෙම නින්දට අවදි වෙන්න අවදි වෙන්න අපේ මොනවද මනසේ ක්‍රියාකාරීත්වය බොහොම ශීඝ්‍ර වෙනවා. මනසේ ක්‍රියාකාරීත්වය කොච්චර ශීඝ්‍ර වෙනවද කියනවා නම් මේ මොහොතේ හිතන්නේ ඊළඟ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා. එහෙම නැත්නම් මේ මොහොතේ අපිට පේන්න පටන් ගන්න අයියෝ ඉස්සෙල්ලා මොහොත මිස්සුණා. මොකද මනස ඒ තරම් දැන් මේ මනස වැඩ කරන වේගයට සින්ක්‍රොනයිස් වෙගෙන යනවා. ඒකට සමපාත වේගෙන යන්නේ. ඒ සමපාත වෙන්න ගියාට පස්සේ දැන් අලුත් නීවරණයක් එනවා. මේ මොහොත මගහැරිලා පහුගිය මොහොතයි ඉස්සර මොහොතයි ගැන හිත හිතේ ඉන්න පටන් ගන්නවා. ඒකට කියනවා උද්දච්ච කුච්චය. උද්දච්චයට යනවා නම් අපි ඊළඟ මොහොත ගැන හැමතිස්සෙම තිගැස්මෙන් ඉන්නේ. මොකද දැන් මනසේ තරම් ඊ වේගයෙන් වැඩ. සමහර චරිත තියෙනවා පහුගිය එක මිස් වුණා කියලා ඒක ගැන දුක් වෙවි. ඒකට කියනවා කුකුච්චය කියලා. ඉතින් මේක හරහත් මේකටත් සතිමත් වෙදවල මේ ඔක්කොම හිතුවිලිනේ. මේ ඔක්කොම එන්නේ හිතුවිලි හැටියට. මේ එක උත්තරයයි තියෙන්නේ. හිතනවා කියලා මෙනෙහි කරන්න. එහෙම නැත්නම් වෙන්න ඇරලා බලන් ඉන්න ෆිල්ම් එකක් බලනවා වගේ. ඉතින් එහෙම බලගෙන ඉඳලා මේක යම් ආකාරයක පාලනයක් ආවට පස්සේ ඊට පස්සේ එනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ මේ භවනා කරනවා කියන එක මේ මහ විකාරයක්. එක වෙලාවක් නිදිමත තියෙනවා, එක වෙලාවකට හිතුවිලි එනවා, එක වෙලාවකට අරහෙම වෙනවා, මෙහෙම වෙනවා, අරමුණේ හිත යනවා, සද්දවලට යනවා. මේක මෙහෙම වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා නැහැනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සම්මා සමාධි කියලා එක 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 දේවල් ඔළුවට එනවා. එහෙම නැත්නම් ගුරුවරයා ගැන සැකකරනවා. එහෙම නැත්නම් ක්‍රමවේදය ගැන සැකකරනවා. මේ නිකන් බලන් ඉඳලා හරියයි. අතර කියන අයත් ඉන්නවනේ දැන්. ඔය සතිය වඩනවා කියලා, සක්මන් කරනවා කියලා. එහෙමනම් ඉතින් ෆෝතත් වල ඉන්න අය නිවන් ගිහින් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ හැමදාම වම දක් කරනවා කියලා සීරියස් එක මේ එහෙම කියන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ.
ඉතින් ඒගොල්ලෝ ඉදනවා එහෙනම් මේකේ මොකක් හරි වැරැද්දක් වෙලා ඇති මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා ක්‍රමයේ සැකක. එහෙම නැත්නම් ඔය මුකුත්ම නැත්නම් බුදුහාමුදුරුවෝත් හරි ධර්මයෙන් හරි ස්වාමීන් වහන්සේත් හරි ක්‍රමයක් හරි මට බෑ මට බැරි වෙන්න ඇති කියලා සමහරු මට හම් වෙලා තියෙනවා මාස ගණන් නවත්තලා ඉඳලා මට මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ වගේ මොන ක්‍රමයකින් හරි සැකයෙන්ද පටන් ගන්නවා විචිකිච්ඡාවෙන්ද පටන් ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් නීවරණ හැටියට එන එක අපිට අරමුණට හිතගත්තොත් බලන්න හම්බ වෙන්නේ විපස්සනාවට හිතගත්තොත් මේවා එනවා එන එක දැනගන්න පුළුවන්. හැබැයි පළවෙනි ධ්‍යානයේදී ඒ කියන්නේ ඔය අපි දැන් සඳහන් කරපු විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියන තත්වයේදී අපි ඉන්නේ විපස්සනානික සම්පතේ කියලා හොයන්න බෑ. ඒක හොයන්න යන්න ඕනේ ටිකක් තව දුරට. ඒ කියහාම තේරෙනවා මේ අපේ මනස වැඩ කරලා තියෙන්නේ මේ එන එකට සතිමත් වීම හරහාද එහෙම නැත්නම් අරමුණ අල්ලගෙනද කියන එක. ඉතින් ඒක දැනගන්න නම් ඕගොල්ලන්ට කටානේ රිට්‍රීට් එකට එන්න වෙනවා. මොකද ඒ ටික සාකච්ඡා කරන්නේ හෙට. එහෙම නැත්නම් අපි ධර්ම දේශනා කරන වෙලාවට Zoom එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා මට දැන් දෙන්න. එහෙම නැත්නම් අපි group එකට දෙන්න. ඊට පස්සේ අපි Zoom එකේ දානවා. sorry ඒ group එකේ දානවා Zoom එකේ timing ඒ වෙලාවට තමයි විවේක තියෙනවා නම් එල්ල ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මං හිතනවා මේ අද දේශනාව තම තමන්ගේ මේ කරගෙන යන භාවනාවට යම් ආකාරයක රුකුලක් යම් ආකාරයක උනන්දුවක් උත්සාහයක් වැඩි දියුණු කරන්න හේතු වාසනා වුණා කියලා එසේ වේවා කියලා මං දේශනාව හමාර කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි. දැයි මම දැන් වැඩි ගස් වැඩි පුරක් කාලය ගත්තද මං දා. ඔව් නෑ. කාලය ආරගෙන නැහැ. අපි ඊළඟට බලමු තියෙන වාර්තා මොනවාද කියලා. අහන්න වෙනවා Zoom එකට ඇහෙනවද කියලා. ඔතනින් අහන්න බලන්න Zoom එකට ඇහෙනවද කියලා. තියෙනවා ගරු ස්වාමීන්ගේ මූලික උපදෙස් වලින් පසු පළමුව පදයක වන්දනාව ආරම්භ කරනවා. මුලදීම අවධානය සාවර කරගෙන සඳහා කෙටි වේලාවක් ආනාපාන සතිය සිදු කළා. ඉන්පසු බොලිස්කන් ක්‍රමයට හිස පිට උපදෙස් දක්වා ශරීරයේ එක් එක් ස්ථාන මනසින් සීකරමින් එම ස්ථානයන් සඳහා වෙන වෙනම අවධානය යොමු කරමින් සතිය වඩලා ගැනීම කරා. ඊට වේලාවකදී එම අවධානයට බාධාක් ලෙස විධිමත් ස්වභාවයක් කිව්වා. එය බාධාක් සේ නොසලකා සතිය වැඩිම දිගටම පැරගෙන ගියද ශරීරයේ එක් එක් ස්ථානවලදී විධිමත් නිසා එය එක දිගට කිරීමට පහසු වුණා. මෙයට පිළියමක් ලෙස දෙනෙක් විවර කරගෙන ඉදිරිපස උදුරුව හා බුදුපහන දෙස බලා භාවනාවක් සිදු කිරීමට උත්සාහ කළද එවිට ශරීරයේ විමර්ශනය කරමින් සතිය වැඩීම සිදු නොවී බුදුරුව මතයේ දර්ශනය විය. භාවනාවේ දෙනත පියා සතිය වැඩීම ආරම්භ කළද මුල් භාවනාවම නැවත පැමිණෙන්නට පටන් ගත්තා. මෙයට පිළියමක් ලෙස පූර්ණ හුස්මක් ගෙන ලයින් පුරවා භාවනාව වැඩීම කළා. ඒ පිළිබඳවද මනස තුළ සිතුවිලි ඇතිවිය. මේ අනුව බාධාවට ඉඩහැරීම එකම පිළිමක ලෙස සිතා දැනෙත් කියා නිස්කල්පන්න සිටින් විට විනාඩිය දෙකක් පමණ බින්දකට වැටි බාධාවට ඉඩ දුන්නා. එම කාලයෙන් පසු ක්ෂණිකව තිරස්සී නින්ද හා බාධාව නතර වූ බවක් දැනුණා. ඉස් පසු නැවත සතිය වැඩිව පටන් ගත්තා. කිසිම බාධාවකින් තොරව කාලය අවසන් වෙනතුරුම පරිවර ඔලිස්ක සහ ආශ්වාස ප්‍රාශ්වාස කරමින් සතිය වැඩීම කළා.
එක වේලාවක් යන විට ඇසුනේ වායු සමීකරණයේ සුළං පැලේ ශබ්දය පමණයි. ඉන් පසු එයද නැන්දි ගිය අතර කාලය හමුවර වන සීදු නාවේ මනක් සතිය වැඩීම හමාර කරා. මෙහිදී පළමුව ජනර මහලේ සිහිදු තයි ඇතුළු පොළොව මත සක්මන සිදු කළා. වර්ෂාව සහිත වුවත් උණුසුම් ස්වභාවයක් යටි පතුළු වලට දැනුණා. යටිපතුල පූර්ණ වශයෙන් පොළොවට සමතුලිතව පවතින බවත් කකුල නැමෙන අවස්ථාවේදී එම නැමෙන ස්ථාන පිළිබඳ හොඳින් දැනීමක් වුණා. එම දැනීම සිදු වූයේ ශරීරයේ කහල කොටසට පමණයි. මුලදී බාහිර ශබ්දවලට අවධානය ගියත් පසුව එම ශබ්ද අවධානයෙන් මිදී සිටින්ම වර්ෂාව වැටීම පමණක් ඇසුණා. කකුල පොළවට තෙරපීමේදී වත්කෙන්ද ප්‍රදේශයේ මස්පිඩු වලදක එය දැනෙන බව තේරුම් ගියා. දෙවන අවස්ථාවේදී පහළ රටකාලයේදී සක්මන් භාවනාව සිදු කරන විට මිට වෙනස් ආකාරයකට දැනුණා. එහි පොළව ටයිම් කරනලද සුමට එකක් නොවේ. ඒ කුඩා ක්ලේගෙන් මැටිවලින් ශක්තිමත්ව නිම කරන ලද කුඩා ගඩොල් ඇදලි වලින් යුක්තය. ඒ නිසා ටයිම් කරනේ මෙන් නොව කකුලේ යටි පතුල සමතුලිතව පොළවට ස්පර්ශ වීම නොමන බව දැනී ගියා. එහි තිබූ කුඩා ගඩොල් මත කකුලේ කොටසකු ඇඟිලි ගඩොල් අතර ඇති සිහින් පාමු වල ස්පර්ශ වූවා. එතෙදී යටි පතුල දෙයාකාරයකට පොළවට ස්පර්ශ වූවා. ටයර් සමග රථකාරක ඇතුළු කුඩා ගඩොල් කකුලට තදින් ස්පර්ශ වූවා. ටික වේලාවකින් සියු පෙළගැට බව යටි පතුලට ස්පර්ශ වනවා දැනුණා. එසේම පොළවට අඩිය තබන විට ඇතිවන ඝර්ෂණය කොන්දට හා හිස් මුදුනට පවා දැනුණා. මේ පිළිබඳ අවධානය දරමින් සක්මන් කරන නිසා වෙනත් බාහිර ශබ්ද කිසිත් නැති විය. පොළවේ ශීතල බව හා තද බව හොඳින් දැනුණා. මේ කිසිවක් බාධාවක් නොවන බවද හිමි විය. දිවාකාරයේ ගරු ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් පරිදි ඒ පිළිබඳ සතියෙන් කටයුතු කරා. ආහාර විශ්වක්‍රීම සහ සැතීම එකවර සිදු නොකර එය දෙවාරයකට සිදු කරා. ආහාර සැතීමේදී ඒ ගැන පමණ අවධානය යොමු කළ නිසා ආහාරවල තුනක් මිශ්‍රණය සිද්ධ රසය ආහාරයේ ස්වභාවික රසයට වෙන වෙනම දැනුණා. ආහාරවල සැඳ බවක් දැනුණා. එච්චරයි. හොඳයි. මේකේ මේ දීලා තියෙන විස්තරවල හැටියට මේකේ සක්මනේ පර්යංකේ දෙකේම සඳහන් වෙනවා. සමහර තැන්වල විශේෂයෙන් පර්යංකේ සඳහන් වෙනවා බාධාවල් ආවා කියලා. බාධාවල් ආවා කියලා කියන්න පුළුවන් වෙන්නේ සතිය තියෙන. දැනුවත් භාවය තියෙන. ඉතින් ඒක බාධාවක් කියලා අපි අර්ථකථනය කරලා එච්චරයි වෙනස. ඒක තුන් පාරක් ලියවිලා තියෙනවා. බාධාවක්සේ නිදිමත ආවට පස්සේ බාධාවක්සේ නොසලකා සතිය පැවැත්වුවා කියලා. ඉතින් බාධාවක්සේ නොසලකා සතිය පවත්වන්නේ මොකේද? අර ආපු බාධාවෙම සතිය තිබිලා. ඊට පස්සේ කියනවා මේකට ඒ බාධාවට පොඩි නිරුස්සන ගතිය. يعني සතිය පැවැත්වුවට සතිය පවත්වනවා කියන එක හිතාගෙන ඉන්නේ පර්යාංකයේදී මේ ආස්වාස ප්‍රසවාසයේදී හිත තියෙනවා කියන එක. ඒකයි ඒ වාක්‍ය තේරුම. අරක නොසලකා සතිය පැවැත්වුවා කියලා කියන්නේ ආස්වාස ප්‍රසවාසයේදී ආස්වාස ප්‍රසවාසයේ තියෙනවා. තිබ්බට කමන්නේ නැහැ. ආස්වාස ප්‍රසවාසයේ නැතුවටත් කමන්නේ නැහැ. අපි තියෙන්නේ මොනවද කියලා දන්නවා නම් ඒ දැනුවත් භාවය තමයි සතිය කියලා කියන්නේ. ඒක තිබ්බ තියෙනවා අගේ කරලා. අගේ කරලා තියෙන්නේ ආස්වාද ප්‍රසආචයේ සිට තිබිය යුතුමයි කියන එක තමයි. තුන්වෙනි පාරේ අන්තිමට කියනවා බාධාවට ඉඩහැරිය ඕන ගෙම්මලක් වෙද්දී. ඊට පස්සේ කියනවා නින්දයි බාධාවයි කඩාගෙන ශරිකවම ගියා කියලා. මේ අත උඩ තියෙන්නේ මේ. ඒ වුණාට අපි හැමතිස්සෙම තියෙනවා මේ අහවල් එක ඕන අහවල් එක එපා කියන මානසික. එහෙනම් කොච්චර හොඳට කමටාන ඇහිලක් තියෙන්නේ. කමනාන තේරුම් අරගෙනක් තියෙනවා. තේරුම් ගන්න තිබුණත් අපේ හිත බලන්න අපිව අඹරලා 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 මේ ආනාපානේටම අපිව දාන්න හදනවා. ආනාපානේම සතිය කියන්න හදනවා.
අනිත් ඒවා ඔක්කොම තුට්ටු දෙකකින් කියාගෙන යන ගමන තියෙන්නේ. ඒ හින්දා ඇසුත් අරෝල වෙන්න. ඉතින් ඇස් ඇරියා කියලා කියන්නේ පිට හරි කැමති. ඇයි ආයිට ඒක දාන්නේ නැහැනේ. වෙන දේවල් දිහා බලන් ඉන්නේ නැහැ. ඇස් ඇරියා කියලා කියන්නේ අපි උඹා අපිට අමුද්‍රව්‍ය එන්න පටන් ගන්න කෙලස් කෙලස් ඉන්ද්‍රියක්. ඒක තමයි ඇස් දෙක මේ මොලේ කිට්ටුවක තියෙන එකයි. ඕක අරගත්තට පස්සේ ආයි අනිත් ඒවා කිසිම ගන්නම දෙයක් නැහැ. ඒ හින්දා කොහොම හරි මේක දනිපනි දනිපනි ගහලා බොට්ටුව දාගෙන තියෙනවා. දාගත්තට පස්සේ ඉඩ දීලා තියෙනවා මේ ඕන එකක් වෙද්දී බාධා තියෙන නම් බාධා වෙද්දී සතියේ මේ ආනාපානිය තියෙන නම් ආනාපානිය වෙද්දී නිින්ද තියෙන නම් නිින්ද තිබෙද්දී කියලා ඇවිල්ලා ඊට පස්සේ මේවා ඔක්කොම හරහා ගිහින් තියෙනවා. ඊට පස්සේ කියනවා මේ බොඩි ස්කෑන් එක ආස්වාස ප්‍රස්වාස කරකෝ අමතන්නෙම නැතුව ඔක්කොම අනිත් ඒවා අමතක වෙලා මේ තමන් කරන දේ දිගටම කරගෙන ඉන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි අපේ හිත වැඩ කරන්නේ. කොච්චර උපදෙස් සම්බෙලා තිබුණත් අපේ හිතේ වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය දැනගන්න මේ වගේම අපි හැප්පෙන්න ඕන. හැප්පුණාට 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 පස්සේ තේරෙනවා මම මේ උපදෙස් වලින් පිට නේද වැඩ කරන්නේ. ඒක තමන්ට තේරුණාට පස්සේ ඊට පස්සේ තමන් මේක හදා ගන්නවා. ඔක තමයි ලැජ්ජ බය කියලා කියන්නේ. මේකෙන් තමයි ලැජ්ජ බය ඉස්සරහට යන්නේ. තමන්ටම ලැජ්ජාවක් ඇති වෙනවා මම මේ මොකද්ද මේ කරපු පිස්සුව කියලා. එන්න බාධාවට ඉඩ ඇරලා තියෙනවා. හොඳයි. සක්මණේත් සක්මණේ ඊට වැඩිය අරතරන් පැටලිලා නැහැ. සක්මණේදී හොඳට සංවේදනාවලට ආකාරවලට ශබ්දවලට හිත යොමු කරලා තියෙනවා. ඒවට හිත යොමු වෙලා තියෙන්නේ ඒ මොහොතේ දැන. මම ඒ මොහොතේ දැනගෙන කියලා කියන්න හේතුව තමයි අන්තිමට මේ ශබ්ද ඔක්කොම ගිහින් නැවතිලා තියෙන්නේ මම මේ වර්ෂාවෙදීන හෝගාන හඬ විතරක් ඉතුරු. ඒ කියන්නේ අනිත් හැම එකම පර්යාංගේදී වගේ ගැටිලා නැහැ. ගැටෙන්නේ නැතුව යෑමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඒක මේක තමාර වෙලාවට පර්යාංගයෙන් හැදිච්ච හින්දා වෙන්නත් ඇති. ඊට පස්සේ කියනවා මේ ඊළඟ සැරේ වෙන පෘෂ්ඨයක් මත ඇවිදපුවාම ඒකේ උංගා විස්තර පවා පේන්න පටන් ගත්තා. දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදීම කරද්දී ඒ අපිට ඇවිදෙන්න පුළුවන් නම් අසම පොළවක අපිට හරියට සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. හොඳට සතිමත් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මේක කාටවත් දෙන්නේ. මේ ලනු පොළව අසමයි. එතකොට ඒක හරියට හොඳට සංවේදනා දැනෙනවා. හොඳට අධේ බීනවා. ඒ වගේ බොරළු පොළවක ඇවිදිනවා නම්, වැලි පොළවක ඇවිදිනවා නම්, තනකොළක ඇවිදිනවා නම් අසම නිසා හොඳට දැනෙනවා. ඉතින් ටයිල් එක මේ මොනවාද එක අරතරන් අපිට විචිත්‍රවත් තොරතුරු දෙන්නේ නැහැ. ඉතින් මේක දෙපොළක මෙව කරපු නිසා ඒ දෙකේ වෙනස හොඳට දැනිලා තියෙනවා. ඒකෙත් අන්තිමට කියනවා බාධාවක් නැතුව හොඳට කයට හිත ආවා කියලා. ඒ කයට ආවට පස්සේ ඒ කය තිබ්බාම කකුල තිබ්බාම එන ඝර්ෂණය ඇති වෙන කම්පන චංචලයේ වේගය කොන්දල එනකන් දැනෙන තරමටම කයට හිත ගිහින් අපිට අවශ්‍ය වෙන්නේ ඔච්චරයි. මේ පිට තියෙන හිත තමන්ගේ කයට දාගන්න එක. ඒකට මේ කායික ක්‍රියාවලිය මානසික ක්‍රියාවලියයි එක තැනට ගත්තහම මම දැන් මෙතන කියන එක නිතරම පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ தത്വෙට භවනා වැඩ කරනවා. ඒක දිගටම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා අපි යනවා ඊළඟ වතාවට. අවසරයි සක්මන් භාවනාව. මම දැන් මෙතන මෙදිනවා කියලා හිතලා පතේ සක්මන් කිරීමට පටන් ගත්තා. පටන් ගැනීමේදී තරමක වේගයෙන් අසෝ වේගය අඩු වෙන්න සක්මන් කළා. පාදයන්ට කඩුතල කයින්වල සීතලා රළු භාවයක් දැනුණා. ටික වේලාවකින් නැවිදින ආකාරයේ වෙනස් කරමින් ඔසවනවා තබනවා යනුවෙන් සක්මනේ යෙදුණා. එහිදී පාදයේ ඔසවන විට එය ආරම්භය තබනවා යනුවෙන් පාදයේ කියන්නේ අවසානයක් වශයෙන් මෙන්නේ වුණා. ඉසේ සක්මනේ යෙදිද්දී මට සිතට හැඟීමක් ආවා. අපි මේ සතරේ ගමන් කිරීමේදී ඉදදීමක් කරණයක් සතරේ කොතරක් ගමන් කරන්න එන්න යන්නේ. ඒ සමගම ඔබ මහත්මයේ විසින් ගියපාර සිදු කරපු ධර්මදේශනාවට අනුව සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවට අනුව මේ ඉදදීමින් සහ මරණයේ ධර්මතාවය මට සිහියට තිබුණා. එවැනි මොහොතක දිගටම ඒ සිද්ධීමේ සිද්ධිය නිවැරදිව යන බව පටහැනි දෙනවා ස්වාමී වහන්සේ. පරි අන්ත භාවනාව
එහිදී මාගේ හුස්ම ඉතලට ගැනීම සහ අකමැත දැනීම කෙරෙහි සතුටුමත් වෙමි. ආශ්වාසයේදී මට අරමුණු වුණේ හුස්ම නාස්පුඩු අතරින් හෙන්පළ ප්‍රදේශයට ගැනීමයි. පෙනහළ වල පිම්බීමත් සමතම උදරයේ ඉක්ිනීමත් අරමුණු වුණා. ඒ වගේම හුස්ම පිටවීමේදී පෙනහළ වල ඇකිලීමත් ඒ සමතම උදරයේ පිම්බීම තරමු කරමින් පරයන්කේ යෙදුණා. එහිදී ක්‍රියාවලියක් කිහිපයක් කෙරෙහි සතුටු තුළ නිසා සිත එළියට එනම් ඉතාමත් අඩුවෙන් සිදුවුණා. අත්පල නොදැනීම සුපුරුදු පරිදි සිදු වූ අතරම ශරීරයේ පිහිටීම අවුට්ලයින් එකකින් සිදේ ඇඳුණා. ඒ කෙරෙහි කිසිම කලබලවීමක් නොවීය. සාමාන්‍ය විදිහට හුස්ම කෙරෙහි සිත කිහිපීමට වඩ වේලාවක් පුළුවන් වුණා. සතිපත් විවාහය දවල් දැමූ වත්පත අතට ගත් විට එහි මද රසයක් දැනුණා. වත්පත දිග හරින්නට ඉස්සෙල්ලා කටේ කෙන ගොඩක් තිබුණා. කොළේ ඉවත් කරද්දී මුළු බත් එකම හරි කතර විදියට කහ පාටින් සැමි පාටින් වමදු කරේ විමුදු පාටින් දක්නට සුවඳට තිබුණා. සතිමත්ත බෞද්ධ කන්න උණු කියලා කරේ සිදට ගත්තා. වත් සමග එළවලු ටික ටික දමලා අනාගත්තා. පපටක් කලන සද්දේ හොඳ දැක්කුණා. වත් කටකට ඇතුළට ගාගෙන දිව උඩින් තබා ඇතුළින් කට මුහුද වසමින් පිළි උදවුවේ හොඳට එකාට නිසාටි කරන පාපන දවතරට සිතින පපඩමන සද්දේ රබල්ද හොඳට දැනුණි. සැරසගේ අන්නත්ති කෑලිවල ඇතුන්සා පැනිගස්ස ගතිය හොඳින් පෙරුණා. වත්කට අනාගන්න අවශ්‍ය ප්‍රමාණයට කෙනෙක් දිව දුකි හොඳින් හොත්තු අරගෙන අවසානයේ වර්ෂයට හැම පැත්තෙම තෙච්චලා අනලා කපුල කෙලින්ම යටි දිව විසු කුපර පැත්ත සඳහින්ම තල්ලු කළා. වර්ෂයට ගිලෙන්න උදව් කළා. කියනවා සතිය කියලා කියන්නේ ඒ හැම ක්‍රියාවලියක මෙච්චර කාල කාලා දෙන අපි ටොංගා කොහොම කැපද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ බිහම ලස්සනට ලියවෙනවා. ඉතින් මේක මේ කියද්දි ගීදෙනගේ කකට ගලා ආවා. ඒ ඒ තරමටම මේවා අපිට සම්බන්ධ ඒක හොඳට ප්‍රතිමත් වෙලා තියෙනවා. විශේෂ දෙයක් නෑ. අපි ටික අපි දැනගෙන කරනවා නම් අපි හැම තිස්සම අපි එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක බොහොම මේ හොඳ හැකියාවක් තියෙනවා කියන එක තමයි විශේෂ මේ ආහාරයක් ගන්නී නාති දස්මතිති බැසිකලි කැසිකලි කරද්දී අපි කාර්යයෙන් ප්‍රතිලා වෙන දේවල් බලන් ඉන්න පුළුවන් නම් මන්ට පරගන්නේට එළිය බොහොම ලොකු ගමනක් තියෙනවා. මොකද අපි එදිනදා ජීවිතේට අපි මේ සතිය යෙදෙන නිසා මොන පරිණතිය කියලා කියන්නේ ලැබ් එකේ කරන එක්ස්පෙරිමන්ට් එකක් නෙවෙයි. ලැබ් එකයි ටෙස්ට් ෆීල්ඩ් එකයි මේක එහෙම නෙමෙයි මේ මෑස් රිඩක්ෂන් වලට සතිය තියෙන. ඒක දෙලින්ම වැඩ යුද පිටියේ දැන් වැඩ කරන්නේ ට්‍රේනින් නෙමෙයි. නිද්දක ට්‍රේනින් විතරයි. ඉතින් ට්‍රේනින් එක වැදගත් වෙනවා. මොකද ඒකෙන් තමයි අපිට ආරම්භ වෙන්නේ හැකියාව මුදවට තියෙන ලකුණක් පේනවා. මේක පර්යාංගයේ සඳහන් කරලා තියෙනවා. සරි සක්මණේ සඳහන් කරලා තියෙනවා. ඒ සීතල බව කඩතුළු බව එහෙම දැනගෙන ඇවිල්ලා එක මට්ටමකට ආවට පස්සේ ඒ සක්මණේ තොරතුරු ගන්න එකේ කයින් වෙලා ඊට පස්සේ මේ සිතුවිලි ධාරාවක් ඇවිල්ලා තියෙනවා. කරපු දේශනාවයි එකදීම මැරීමයි සංසාරයයි ධම්මාන ප්‍රශ්නාවයි සිතුවිලි ටික ඇවිල්ලා තියෙනවා. ඒ මේ මොන ආවත් මේක සිද්ධ වෙන දේ තමයි අපි සක්මණේ ඉහාට ගියේ. සක්මණේ ඉන්න මොන මලන් කියලා කියන්නේ නැහැ. හැබැයි ඉහාට ගියාට ප්‍රශ්නයක් නැහැ. මේවත් හිතුවිලි විතරයි. එහෙනම් හිතුවිලි ආවම මේ බලන මූල කර්මස්ථානේ ඒක තියන්න. මූල කර්මස්ථානේ හිත දුන් අතර පාරක් බැයි නම් බලලා බැයි නම් ඊට පස්සේ ධම්මානුපස්සනාවේ බණක් කියනවා. මන්නේ සිද්ධ වෙනවා. බණ කරද්දී අපි වැඩිපුරම කරන්නේ බණ කියන එක අනුත්ය. අනිත්ය. එහෙම නැත්නම් Tamanta බණක් කිය ගන්න තමයි. සිද්ධ වෙනවා නම් සිද්ධ බණ කියන්න අරින්ද. බණ කියන්න ගත්තා සල් කරලා කියන අහගෙන. එතකොට ඔබ ඔච්චර දුර යන්නේ. සතිමත් වෙන්න සතිමත් වෙච්ච ගමන් හිරුදුරු පිළිසෙ එක දිය වෙනවා. ආයි මුල කර්ම ස්ථානෙට එනවා. ඉතින් මෙතන අහනවා මේක හොඳ දෙයක්. දැන් මේ වැඩේ හොඳ නැහැ. මේ හිතුවිලි ධාරාවක් යන්නේ එකට සතිමත්. ඒ ධාරාව යම් තාක් දුරකට අගය කිරීමකට ලක් කරලා තියෙනවා. ඒ හින්දා අපි ප්‍රත්‍යක්ෂයෙන් ඉහට යනවා. හිතුවිලි එන එකක් ප්‍රත්‍යක්ෂය තමයි. සතිමත් වුණා නම් හිතුවිල්ලක් කියලා සතිමත් වුණා නම් ප්‍රත්‍යක්ෂය තමයි. ඒ හින්දා මොහොත පතරාව නිසා
පිට බයයි එකට ප්‍රතිමත් දැන එක නැතුව ගියොත් ධර්මය අහිමි වෙයි කියලා හිතන. ඉතින් ඒ හින්දා මේවත් හිතුවිලි හැටියට සලකන්න කියන එක තමයි කියන්න දෙන්නේ. පර්යාංගයේදී පිම්බීම හැකිලිම ක්‍රියාවලියක් හැටියට දැක්කා කියලා කියනවා. කියනවා මේ නාසයේ දැක්කට පස්සේ පපුවට නාසයේ පස්සේ පපුව දැක්කා, ඊට පස්සේ බඩ පිම්බෙනවා දැක්කා, පිම්බෙනවා දැක්කා, ආස්වාද දෙනවා, ප්‍රසාදයේ මෙහෙම වෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. මං ඊයේ කටානේ වැඩසටහනේ කිව්වේ මෙහෙම යන්න එපා. පෙරහැරි ගියොත් පෙරහැරි අපිට බලන්න හම්බුනේ. අපි එක තැනක හිත තියාගන්න ඕන. නාසිකාග්‍රේ නම් නාසිකාග්‍රේ, බඩේ නම් බඩේ, පපුවේ නම් පපුවේ තියාගෙන ආශ්වාස වෙද්දි මොකද වෙන්නේ, ප්‍රශ්වාස වෙද්දි මොකද වෙන්නේ කියලා එක දිගට බලාගෙන ඉන්න. ඉතින් එහෙම එක දිගට බලාගෙන හිටියට පස්සේ කාලයගේ ඇවෑමෙන් මම මේ එපා කියන එක සිද්ධ වෙනවා. උස්ම මම බලන් ඉන්නේ කියුවාට අපිට බලන්න ඕන බව දිනුනට එක තැනකට වෙලා උස්ම ගත්තාම ආම්දුරුව මෙතන විතරයි බලන්නේ කියලා නැහෙන කියලා ඩොග්ගා ආයේ එළියට යන්නේ. මේක ඇතුළට යනවා. ඊට පස්සේ අපිට මේ ක්‍රියාවලියක් හැටියට මේක තේින්න පටන් ගන්නවා. හැබැයි ඒක හරියට තේනකම් අපි යන්න කරා. ඉතින් මෙයාට ඒක පෙළිනා කියනවා ක්‍රියාවලිය. ඒක දිගටම ගිහින් තියෙනවා. ඊට පස්සේ කියනවා මේකෙත් මේ මේ ක්‍රියාවලිය දිහා බලන් ඉන්න නිසා හිත එළියට යෑම අඩු වුණා කියන. හිත එළියට යෑම අඩු වුණා කියලා කියන්නේ නැවත වරක් ඉන්ටර්ප්‍රිටේෂන් එකකින් කියනවා. මේ මගේ හිත කයේ තිබ්බට පස්සේ හිත ඇවිල්ලා කියනවා, ඔයා හරි හොඳ ළමයා, ඔයාගේ දැන් හිත එළියට යන්නේ නැහැ නේද කියලා. ඒ කරන්නේම මේ කය පිට අයින් කරන්න හිතවිල්ලක් දාන එක විතරමයි. හරි, ඒවට කිට්ටියන් කියන්න එපා. මේකත් හිතනවා කියලා මෙනෙහි කරලා පුළුවන් තරම් අයින් හිත තියාගන්න. අය හිත තියන්න තියන්න හරි අරය අයාගේ තව හිතවිලි ඉස්සරහට ඇද ඇද දාන. දාන්න දාන්න අපි ඒකෙන් ඇහැ කොනකින් බලාගෙන ඉන්න දැන් හිතවිල්ලක් එයි. කියලා අනිත් ඇහෙන් බලන් ඉන්න මං කියන්නේ ඇහෙන් බලනවා කියන කතාවක් නෙමෙයි. අපි අවධානය තියාගෙන ඉන්නවා හිතවිලි ආව විවෘත ප්‍රතිමත් වෙන හිතවිල්ලක් කියන්නේ. එතනම් අපි ක්‍රියාවලිය දිහා බලන්න. එතකොට හිත එළියට යෑම අඩු වුණා කියන එක නිකන් අපිව මූල කර්මස්ථානයේ එළියට ඇදලා දැමීමක් විතරයි. ඊට පස්සේ කොහොම වුණත් වැඩේ හොඳටම ගිහින් තියෙනවා. මේ Taman දිහා බලන් ඉන්න පුළුවන් වෙලා තියෙනවා. මේ Tamanගේ අවුට්ලයින් එක විතරක් දැනෙනවා. මේ ගොරෝසු කය නොදැනෙනවා. කියනවා අපි කයට දාගත්තට පස්සේ අපේ කයේ සංඥාව ගෙවි 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 යනවා. මොකද මේ ආස්වාස ප්‍රස්වාසයේ සංඥාව වෙනස් වෙනවා. මෙතන විතරක් බලන් හිටපෙ කියනහට මේ ඔක්කොම ටික පේන්න පටන් ගන්නවා. ඔක්කොම ටික පේන්න පටන් ගන්නත් කියනහට මුළු කයම පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ කය දිහා බලන් ඉන්න බලන් ඉන්න බලන් ඉන්න අපි කය අල්ලගන්නේ නැති හින්දා ගැටෙන්නේ නැති නිසා කයේ දැනීම අඩු වෙන අඩු වෙගෙන යනවා. කයේ සංඥාව අඩු වෙන අඩු වෙගෙන. ඉතින් එහෙම අඩු වෙලා කියන පස්සේ අපිට මේ අවුට්ලයින් එක විතරක් තියෙනවා. අවුට්ලයින් එක විතරක් තත් ගාලා ඇස් ඇරලා බලනවා, කලබලලා බලනවා. දැන් මම මැරිගෙන යනවාද මැකීගෙන යනවා. එහෙම කලබල වෙන්නේ නැතුව හිටියා කියලා කියනවා. ඉතින් එහෙම කලබල වෙන්නේ නැතුව හිටියා නම් ඒක බොහොම හොඳයි. ඔබ දී බහුලීකරණ කරන්න. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. වෙනවා ඊළඟ වතාවට. එරුවන් සර්නයි ස්වාමීන් වහන්සේ. මද වේලාව පිටගෙන සිටිනවා යන ඉරියව්වෙන් ඉඳ ප්‍රථමයෙන් දකුණු පාදයේ තබත විට දකුණෙන් වම් පාදයේ තබත විට කොමද ලෙස මෙනෙහි කරමින් සක්මන් ආරම්භ කළා. එදිට පාදයේ පසු දෙස ශරීරක තමයි පවතුණු සියුම් ස්වභාවයේ මාහට හොඳින් දැනුණ සියුම් නාරවත පාදයේ තබන විට එහි සියුම් කඩපල සහිත බව හොඳින් දැනුණ පාදයේ විලුඹ සහිත ප්‍රදේශයේ ප්‍රථමයෙන් පොළොව ස්පර්ශ කළාන්තර පසුව ඉදිරිද පොළොව ස්පර්ශ කරන බව දැනුණ මෙසේ සක්මණ කරන අතර තුළ මාහට විවිධ සිතුවිලි ගලා ඒ වගේ වාතාවරණ බලට තේරුම්ගෙන නැවත මූලික ආරම්භන සිහිය පිටුවාදීව උත්සාහ කරද්දී සිතුවිලි නැවත නැවතත් පැමිණීම අතුරු මුලියේ නැති නිසා මම ඒ ලෙස බලත් සිටියා. නැවත ක්‍රමයෙන් සක්මලට සතිය පැවැත්වීම හැකි වුණා. දක්වන කාලයේ යම් වේදනාවක් පැවතිය අතර අවධානය යොමු වී ඉඳ සිටින. එම වේදනාව වළලපර දැස සිට දනස දක්වා පැවතිය අතර දැනෙන්නේ ඉතා දරුණු වේදනාවක් බවට එපත් වූවා. මා ඒ දෙස බලා සිටි අතර සක්මණ මාගේ පාලනයකින් තොරව සිටුවා. ප්‍රමලින් සක්මණේ වේගය අඩු වූ අතර කිසිම නොදැනි යන ස්වභාවයක් ටික වේලාවක් පැවතියා.
ඒක සඳහන් වෙනවා මේ සක්මණේ පරිණත දෙකේම යම් ආකාරයක ගලණයක් ඇතිව සිද්ධ වෙනවා. ඒ කියන්නේ සතිය එක දිගට තියෙන උත්සාහයක්. සතිය සම්පජාන්‍ය කරන්න තියෙන උත්සාහයක් මේ වාර්තාවේ තියෙනවා. සක්මණේ සඳහන් වෙනවා මේ සංවේදනා ඒ වගේම සක්මන් කරන ආකාරය වුණාට පස්සේ ආයතනිත ආවට පස්සේ හිතවිලි ප්‍රබල වෙලා තියෙනවා. හිතවිලි ප්‍රබල වුණාට පස්සේ කලබලයක් නැතුව ඒකට සතිමත් කරලා තියෙනවා. සතිමත් වුණාට පස්සේ සතිමත් වීම නිසාම එයා කියනවා ආයේ සතිමත් වෙච්ච ගමන් සක්මනට හිත ගියා. ඒ සක්මනට හිත ගියාට පස්සේ වෙනදා සක්මනේ සංවේදනා ආකාර වැදුවට වැඩිය වෙනස් දෙයක් දැකලා තියෙනවා. මේ වේදනාව වැඩි වුණා කියන එක. එහෙම තමයි සතිමත් වෙද්දී ඊළඟට මොකද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා හොඳට අහු වෙනවා. ඉස්සෙල්ලම වැඩිය දෙවෙනි චක්‍රය ආවට පස්සේ පළවෙනි චක්‍රයේ තිබ්බ දේ නෙමෙයි වෙනස් දෙයක් එළියට ආවා කියන එක දැකලා තියෙනවා. ඒ කියන්නේ මොදුරට සතිමත් වෙ ඉඳලා තියෙනවා. පළවෙනි චක්‍රය ඉවරලා දෙවෙනි චක්‍රයට එද්දී. මේ වේදනාව බලන් ඉඳි වේදනාව වැඩි වෙලා වේදනාව ඉදිරියට ගිහින් මේ වැඩි හැටි ගොඩම බලන් ඉන්න නිසා බලන් ඉන්න හින්දා අක්මනක් කරන නිසා මේකේ සක්මන් කරවන කෙනෙක් නැතුව යනවා. අක්මනක් සිද්ධ වෙනවා. හැබැයි සක්මනේ තිරන අක්මනේ දිහා බලන් එතකොට සක්මණ අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඉතින් එයා කියන සක්මණ අනායාසයෙන් සිද්ධ වුණා කියන වෙන වචන වලින් කියලා තිබුණා. මේ මුකුත් දැනෙන්නේ නැතුව ඔහේ ඇවිල්ලා. අන්තිමට ඇවිදිනවා. ඇවිදින කෙනෙක් නැහැ. රූපඩයක් ඇවිදිනවා වගේ අපිට දැනෙන්න පටන් ගන්නවා. රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් එක නිකම්ම සතිය නෙමෙයි. මේ සතිය සති සම්පජඤ්ඤ වෙන්න හැදෙන වෙලාව. එක දිගටම වෙන වෙන හැම සතිය දෙකම සතිය දිගටම පවත්කගෙන යනවා. ඒක මම දැන් මෙතන කියලා ළඟ ගන්න. ඔය ළඟ ගහන්න 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 කසක. ඒ කසක යන එකට කියනවා සතිය සම්පජන්නේ කියලා. ඒ එක දිගටම සතිය පවත්ිනවා කියන එක. පරයන්කේදී ඒ වගේ කතාවක් වෙනවා. මේ නාසයේ ගාමකට හිත තිබ්බට අර ක්‍රියාවලියට හිට ගිහින් කියනවා ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සෙල්ලා වාර්තාවේ ඒ සඳහන් වෙ තිබුණා මේ උදරයට යනකන් දැනෙනවා ඊට පස්සේ මේක දිහා බලන් ඉද්දි ආස්වාස ප්‍රසආසයෙන් හිත දීගෙන ඉද්දි අපේ කයට හිත එන නිසා කයට හිත ඇවිල්ලා මේ කරන දේ කරන කෙනෙක් නැති නිසා කයේ ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා අයේ තියෙන ධාතු ලක්ෂණ ඒ ධාතු ලක්ෂණ මතුවෙන එක තමයි මේ ගැස්සිලා කල්ු වෙලා වගේ යනවා දැනීම. ඉතින් එහෙම ගියාට පස්සේ මේ කඩක් වෙන්න ඇරලා ඔහේ බලන් හිටියට පස්සේ අපි හොඳට හිත කායට එනවා. හොඳට හිත කායට ආවට පස්සේ හොඳට හිත කායට එනවා කියන එක අර සක්මණේ තරම් ලම්ම බලලා නැහැ. ඒ ලම්ම බලලා නැති නිසා මේ හිත කායට ආවා කියන එකට දැනුවත් භාවයේ හිත කයට ආවා කියන එකට දැනුවත් භාවයේ නැති නිසා හිත කයේ දිනනවා කය හදාගෙන රැකෙනවා හොඳට හිතට කය ආවා කියලා කියන්නේ සමාධිමත් වෙනවා සමාධිමත් වුණාට පස්සේ මේ සමාධිමත් කයේ මුකුත් අල්ලන්නේ කරන්නේ නැහැ ඒක වැක්කිරෙන්න පටන් ඉතින් ඒ වැක්කිරීම සිද්ධ වෙනවා කියනවා නැමී යති ඉරියව්ව තිබුණා කියලා කියනවා හැබැයි නැවිලා ඉඳි නැවත වරක් සතිමත් වෙනවා කියනවා ඉරියව්ව වෙනස් කරේ එහෙම මේ දලදී ඒක එක ක්‍රමයක්. ඒ ක්‍රමය හොඳයි. හැබැයි ඉතින් නැමිලා ඔය වැඩේ සිද්ධ වෙන්නේ නැති නිසා දැන් මේ වෙන සංසිද්ධිය භාවනාවේ ඉදිරියට යෑම.
අපි දැන් මෙයා මේ වගේ කෙනෙකුට කරන්න තියෙන්නේ මේ විදිහට කය හැදෙද්දී මේ නැමෙන්න වැටෙන්න කය හැදෙද්දී මේ නැමෙන්න වැටෙන්න ඉස්සෙල්ලා තමන්ට මොනවද දැනෙන්නේ කියලා අල්ලගන්න. මෙතන කියනවා ගැස්සිලා තල්ලු වුණා වගේ දැනුණා කියලා. ඒ ගැස්සිලා තල්ලු වුණා වගේ දැනුණාට පස්සේ නැමෙනවාද කියලා බලන්න. එහෙම වෙනවා නම් ඒ ඒ ඒ ඒ නැමෙන්න හදද්දී හොඳට ඒකට කිට්ටු වෙලා නැමෙන විදිහට සතුටුමත් වෙන්න. එතකොට අපේ යම් ආකාරයක සමාධිය පහු කරගෙන එහෙම නැත්නම් සමාධිය ඕවර්ටේක් කරගෙන යට ගිහින් කියන සතිය මතුවෙන්න පුළුවන්. දැන් මේ නැමෙනවා වගේ වැටෙනවා වගේ වැටෙනවා වගේ දැනීම සමාධිය වෙච්ච නිසා. එතකොට අපි යහුසුළු වුණ මුල අඳලාන්න මේ ඉස්සෙල්ලා වෙනවා වෙන්නේ මොනවාද කියලා බලන්න ඒක කරන්න අපි වීර්යයක් ගන්න. ඒ වීර්යය ගත්තහම සමාධිය සමපාද වෙනවා. සමාධිය බැලන්ස් වෙනවා. සමාධිය බැලන්ස් වුණාට පස්සේ මේක වැටෙන්නේ නැතුව අපිට සතිමත් වෙන්න පුළුවන් හරියටම වැටෙන ධර්මයක්. ඒක කියන එක මත් ගන්න පැහැදිලි විදියට. මේ වෙලාවේදී කරන්න තියෙන දේ තමයි මේක දිගටම වෙන්දා වෙන්දා ඇරලා මේ පූර්ව නිමිති ටික හොඳට අල්ලගන්න බලන්න. ඒ පූර්ව නිමිති ටික අල්ලගත්තට පස්සේ ඊට පස්සේ නැමෙනවා නම් පූර්ව නිමිති ආවට පස්සේ හොඳට හිමීට සම්පූර්ණ මෙලිහි කර කර මෙලිහි කර කර මෙලිහි කර කර ඉන්න උඹ නැවියන් උඹ වැටියන් මං සතිමත් වෙනවා. අර නින්දට අවදි වෙනවා වගේ කතාවක් තමයි මෙතන සිද්ධ වෙන්න ඕන. ඒ වැටෙන තැන අල්ලන්න. අල්ලපුවම අන්නේ අල්ලන එකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය දෙන්නවා. ඉතින් ගොඩාක් කලබල වෙන්න ඕනේ නැහැ. මේක තව වෙන්න ආරෙන්න. වෙන්න ආරුනම Tamanටම මේක තව වැඩිපුර වැඩිපුර සොරුතු වෙන්න පටන් ගන්නවා. මේ ඉහෙලා තියෙනවට වැඩිය. එතකොට Tamanට තේරෙනවා අන්න මෙන්න මේ වෙලාවේ මම ටිකක් තව කිට්ටු වෙලා සැරිමත් වුණා නම් හොඳයි. හොඳයි අපි යනවා ඊළඟ වර්තක්. පරයක් භාවනාව විමසින් ඉඳගෙන කිරීමේදී දෙපා වල දනහිස හා කකුල් වල විනාඩි 30ක් 35ක් යන විට මහත් වේදනාවක් දැනෙනවා. ශරීරයේ හෙලින්මින් වලින් සතදී ගැස්ටි මහත් වේදනාවක්. විනාඩි 30ක් 35ක් යන විට සතබඳ වේදනා සමාපින සිටින කකුල් දෙකේම ඉලී ඇදී නැති බලවත් වේදනාවක් දැනෙනවා. ඉතාම වේදනාත්මකයි. ඉතේ ඉසේ තදමින් සියුම් කිරි වැටීම් සිදු වෙනවා. මෙය දෙව කකුලේ නම පරයක්කේ සිටින විට. උඩුවක සිටින විට භාවනාවේදී සුඛය පැහැදිලිව සමාධිය ඉතා ඉක්මනින් අත්දිනවා. මේ දෙකේම හුස්ම රැල්ල දෙස බලා සිටින්නේ. ඉතාමත් සැපයක් සුවයක් හුස්ම රැල්ල දැතිවි යාම හා බොහෝ විට ලෝකයෙන් අදැදීම ශබ්ද නොඇසෙන තැනක සිටින්නේ. දින පරයන්කේදී වේදනාව ඉතාම දැනෙද්ද දැනෙන්නේ ඇයි? මේ දෙකේදී සිදුවන වෙනස මොකක්ද? වේදනාවේදී හුස්ම රැල්ල සියු මොන පාදවල වේදනාව ඉතාම වැඩි. ඇයි භාගයක් පසු නම්මයි මේ සිදුවෙන්න පටන් ගන්නෙ? පාදයේ වේදනාවයි සිට යන්නේ. දරා ගැනීම ඉතාම අසීරු වන විට ඉරියව්ව අකුල දිගහැර දැමීමෙන් පහවෙනවා. එකම පරයන්ක භාවනාව ඉරියව් වලදී වෙනස් විදිහට දැනෙන්නේ ඇයි? සක්මන් භාවනාව පාදයේ සිට අවධානය දමා ගමන් කරන විට පොළවේ සීතලද සමහර තැන්වල රස්නේද වෙනස් ලෙස දැනෙනවා. පාද වෙනස් කරන විට පාදයේ ඔසවලා උඩ යන හැටිද තනි කකුලෙන් සිටින විදිහට හොඳටම දැනෙනවා. ඉදිරියට යන පාදයේ තිබුම පොළවට පතිත වෙලා කකුලට බර සමබර වෙනවා සමගම අනිත් කකුල එසවී ඉදිරියට දමන සිටි එහි ඇඟිලි වලට තියෙන කුෂන් එක පොළොව මතද වෙන හැටි පාදයේ ඇඟිලි විපසු තලදී පෙරකියු ලෙස අනෙක් පාදයේ එසවී උදයන්න විට පරිපාදයෙන් බැලන්ස් කර පිළිගෙන මන වර්ග රසිකනවා. ශබ්ද හිත පිට යන එක ඉතා අඩුයි. උනොත් ඉබේම නැවත එනවා. පාදයෙන් සමහර විට ධන හිසේ වේදනාවක් පැමිණ නැති වෙනවා.
වේදනාව අතදී මේ අතරම දැනුමක් නැති වී යනවා. කරන දේ නොනැවතී වෙනවා. නොදැනී වෙනවා. සමකල විට ගොඩක් වෙලා යනකොට වෙනස්තෙන කැඩෙන විට දෙපා එතන මෙතන යන එකට හොඳින් දැනෙනවා. වඩා සැහැල්ලු ගතියකින් නැවිතෙනවා. දැනෙනවා. සමකල විට අවසාන වෙනකොට වේදනාව ඉතාමත් අඩුයි. අතසක්මණේදී ඔළුවේද කිහිරෙමින් සිටියු මොනත් එය සුඛ වේදනාවක්. පරයන්හේ අධ්‍යයී නිහිස සඳහන් විහතයි. අද සහ නිතරම මේ ආකාරයටයි. ඊට වඩා දැනසක් නැති නිසා මම පරයන්හේ ගැන අද දැන ගැනීමට කැමතියි. සක්මනද මේ ලෙස නිතරම ලොකු වෙනස්කමක් නැහැ. ඔබ වහන්සේට නිරෝගී භාවය සහ දීර්ඝායුෂ පතමි. අන්තිමට අන්තිමට මේක තපල වල තියෙනවා. සක්මණ ගැන ලියනවා, පරයන් ගැන ලියනවා, අන්න සක්මණ ගැන ලියනවා. දේවතා මන් දේවුන් ගැන ටික මන් කියන්නේ. මේකේ සක්මණ ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. සක්මණට හොඳට අනුමත වෙලා තියෙනවා. ඒකේ සංවේදන ආකාර බලන එක ක්‍රියාවලියක් විදිහට වෙන හැටි බලලා තියෙනවා. ඒ තමන්ට බැලන්ස් එක නැතුව යන කම්ම සංඥා ගන්න නැතුව සංස්කාරණ කර වෙන සක්මනට වෙන්න ඇරලා ඉදැරීමේ හැකියාවක් තියෙනවා කියන එක පැහැදිලිව ලියලා දෙන එක විශේෂයෙන් මම හදන්න යන්නේ නැහැ. පර්යායන් ගේනන් මේ ප්‍රශ්නේ උත්තරේ දෙකම දීලා මගේ ප්‍රශ්නේ අහනවා. පර්යායන් ගේන බිම ඉඳගත්තාම වේදනා එනවා, ගැටීම් වෙනවා, සැලවීම් වෙනවා, ඉවීම් වෙනවා, ඇඳීම් වෙනවා, ඉසතත වෙනවා, අරවා වෙනවා, අමුදුනේ පිස්සු දැනෙනවා කියන දේලා කුඩු ඉඳ ගන්නා නම් හරි ආතල් කියලා ලියලා තියෙනවා. හොඳට කට උල් කර. ඉතින් අහනවා මේ දෙකේ වෙනස මොකක්ද කියලා. ඉතින් තමයි වෙනස කියලා. මොනවාද ආතල් වෙනස මොකක්ද කියලා කියන්නේ. හැබැයි ඉතින් මට අද හිතුනෙත් දෙයක් තමයි මම මේ හොඳයි මේ වාර්තා ඉදිරිපත් වෙච්ච එක. ඔය කුඩු වල ඉන්න අය මේ බිමට එන්න. බිමට එන්න. මොකද ඔය ජපාන් එකේ මේ ගමන යන්න බෑ. එහෙනම් මේ බැරි බැරි ගන්න හැටි බිමට එන්න බිමට ඉන්න ගින්ද බිම ඉඳ ගන්නම බැරි. මම දන්නවා. දන්නා ඉන්නවා භවනා කරලා පටන් ගත්තී මම අතන මේක ඉස්සෙල්ලත් මම කියලා දෙනවා. බිම ඉඳ ගන්න බැහැ කොහොමද බිම ඉඳ ගන්නෙ? මේ බිත්තියක හේතු වෙලා රූටල බිම ඉඳ ගන්න. ඒ තරම් කොන්ද මෝල් ගස්. මේ හැම වෙන්න බැ. දැන් මේගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු මොන්දේ බිම ඉඳගෙන ඉන්නවා. අපි පුරුදු වෙන්න ඕනේ. ඒ තවන්න පොඩ්ඩක් චැලෙන්ජ් කරන්න. චැලෙන්ජ් කරපුවාම තමයි මේක එන්නේ. ඉතින් මේ මේ පුටුවේ ඉන්න එකම හේතුව මේ පුටුවේ තියෙන සුඛය නිසා. මේ සමාජයේට මේ ලෝකය නොදැනෙන තත්වයට යන්න කියන කැමැත්ත නිසා. අපි භාවනා කරලා කොච්චර බුදුහාමුදුරුව සතිමත් වෙන්න කියලා කිව්වා. මේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා කිව්වා. අපි හොයන්නේ මචං ඒ සප හොයන ගතිය තමයි මේ පොඩි පොඩි පුරුදු ගතා ඉන්නේ. ඉතින් ඒ හින්දා ඒ කුටු හොයනවා කියලා කියන්නේ අපි විපස්සනාවට වැඩි කැමැත්තක් නැහැ කියන එක තමයි සඳහන් කරන්නේ. විපස්සනාවට හිත දාන එකේනා වීර්ය තියෙන එකේනා තමන්ට අභියෝග කරනවා. තමන්ව නලව නලව මේ ගමනේ යන්නද අපේ කයට අපේ ජීවිතයට භවනා කරගෙන යන්නේ ඊට ලොකු අභියෝග එනවා. ඒ අභියෝග වලට මුහුණ දෙන්න ඕන හින්දා තමයි බුදුහාමුදුරුවෝ සාරසංග කල්පලක් තියෙනවා. කල්පලක්ෂයක් දරුණු බුදු වෙන ආත්මෙ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා. දුෂ්කර ක්‍රියා කරලා අපිට පෙන්නවා මෙන්න හඬ කියන ධර්ම. මේ වඩා අල්ලගොහම කුඳු වැඩි පිළි විතරයි අපු වෙන්නේ. ඒ තරමට දුෂ්කර ක්‍රියා. කොහෙලම් අපිට කිව්වා අරඤ්ඤගතව රුක්මූල ගතව ශුඤ්ඤාගාර ගතව නිසීදටි පල්ලංකම් ආපදිත. පළඟක් බැඳගෙන පැත්තකට දාන්නකො ලොටස් පොච්චර කියන සත්කර දාන්නකො අඩුම ගානේ බිමින්ද ගානේ ඉන්න බිමින්ද ගත්තට පස්සේ කායන වසනා ඉස්සෙල්ලා වේදනාන වසනා වෙනවා. ඒක පැහැදිලිවම කියන්නේ ඒක වේදනාව 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 ගැහෙනවා ඉවෙනවා කැපෙනවා. ඒ කියන්නේ 100ට 100ක් හිත පයෙන් සියලු සියක් හිත පහට යනවා බලන්න අපි කොච්චර ද්වේෂයක් තියෙනවා කියලා. මෙතනට වේදනාව මේ විදිහට ගන්න පුළුවන් වුණොත්
එක ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා. කොච්චර අකමැත්තෙන් මේක කෙරුවා වුණත් වෙන්ඩෝන වැඩේ සිද්ධ වෙලා. ඉතින් මෙයාට මං කියන්නේ පුටුවට යන්න වෙනවා. පුළුවන් තරම් බිම ඉන්න. දැන් පුටුවට ගියයි බිමෙන් ගත්තේ කෙනෙක් මම දැක්කා. එයාද දන්නේ නැහැ ලිපි ගන්න ඕන නෙමෙයි ලිපි. මොනාද මේ බිමයි ඉඳ ගන්න ඉඳ ගත්තා. එක්කෝ වේදනා පච්චය තණ්හා එහෙම නැත්නම් වේදනා පච්චය පඤ්ඤා. ඉතින් මේක මේ වේදනා පච්චය පඤ්ඤා පැත්තට හැරෙන ලකුණු තිබිලා තියෙනවා මේ බිමේ ඉඳගෙන කරපු එකේ. මේ කියනවා මේ දිසේ කඩගතිය දිසේ හිරිවැටින් දැනෙනවා කියලා කියන්නේ. වේදනාවක් ආවම අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒක තිරියව වාල් කරලා දෙන එක ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍යයෙන් කරන්නේ වේදනාවේ ඉන්න ඉස්සලා විදියව වාල් කරනවා නේ. ඉතින් එහෙම මාරු නොකර බලන් චිත්තක්ෂණ කීපයක් බලාගෙන හිටියට පස්සේ අපේ ස්නායු පද්ධතිය මෙච්චර කල් වැඩ කරපු විදිය හොල්මන. ඒක දැනෙන්න පටන් ගන්න මේ ඔලිව හිරවැටීමක් ඔලිවේ තදවීමක් හැකිත තමයි. ඒක තමයි කියනවානේ brain the mind change the brain කියලා. අන්න ඒක මේ සිද්ධ වෙන්නේ. අපි දැන් මේ මනස හදන්න ප්‍රතික්‍රියා නොකරින් අපේ මයින්ඩ් එක අපිට ඒ ට්‍රේන් කරලා අපි බ්‍රේන් එක චේන්ජ් වෙනවා. ඒක මේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉසත් අද වෙනවා ඉඳ ඉරි වැටෙනවා තමයි සක් වෙලා ඉන්න දේ. ඉතින් ඒ හින්දා සම්පූර්ණ පොඩි ටික දාන්න එපා හිත. ඊළඟ සැරේදී සම්පූර්ණේ පොට්ට දාලා දියන්න. දොර බලමු මේ කට්ටිය බිඳ ගත්තට පස්සේ භාවනා බොහොම ඉක්මනට සමාජ වෙන්නේ. පිළිවදින කට්ටිය ඉන්න තියෙදි හොඳයි. වැඩේ හොඳට යනවා. එන්න මේක වෙනස හොයන්න එපා. කයින් වේදනාවට යන්න පුළුවන් බොහොම ඉක්මනට බිමින්ද ගත්තට පස්සේ ඒ හින්දා දෙන්න දෙන උපදේශය තමයි පුළුවන් තරම් බිමින්දකට වැඩ කරන්න. මොකද බිම ඉඳ ගත්තා කියලා සතිමත් නොවී ඉඳලා නැහැ සතිමත් වෙලා. දැන් එකම අපි පාවිච්චි කර ඉදිරියට යන්න. අපි යමු ගන්නවා. සිත එක්කන් කරද්දී ආත්මිකම සිදුව සිදුවීම නිතරම සිතට නැගේ. එවිට නිතරම එම බාධකයේ ඉහි ජීවිතම අත්හැර සිටිය එය ඉත අපහසු වූ විට නැවත මොල සිටම සිට වැඩිය යුතුද? එය නොසලකා නැවතුන ස්ථානයේ සිටන් සමාධය පෙළිය යුතුද? කාරණිකව නැවත පදන නැහැ. අද දින දෙවන පළට සහභාගී වන දෙන්න. එහෙනම් මම මේ කියනඳ අපිව කියන්නේ නැහැ. මොකද මේ දෙවි වලට සහභාගී වෙච්ච කෙනෙකුට මේ එලිසා අපි මෙතන උගන්වන්නේ සමාධිමත් වෙන එක නෙමෙයි. මෙතන උගන්වන්නේ ධර්මවත් භාවයේ පවත්වන එක. දැන් ඔය අපි ළමයින්ගේ වැඩසටහන කරද්දී ළමයින්ගේ එක්කෙනෙක් කිව්වා මම සතිමත් වුණාම මගේ ફોකස් එක වැඩි වෙනවා. බලද්ද මම හාව ફોකස් එක කියන එකයි සතිමත් කියන එකේ වෙනස දන්නවා. ඒක අපි හුඟක් අපි බලන්නේ මේ හිත එක අරමුණකට තියාගන්න. ඒක තමයි අපිට දාලා තියෙන වහ. බුදුහාමුදුරුවෝ කියන්නේ හිත එක අරමුණකට තියාගන්න බැහැ කියලා. අනිත්‍යයි කියලා නේද බුදුහාමුදුරුවෝ කියන්නේ. අනිත්‍ය නම් හිත එක අරමුණකට තියාගන්න බැහැ. අනාත්ම නම් හිත එක අරමුණකට තියන්න බැහැ. අපි ඒකට ලෑස්ති වෙන්න ඕන. ඉතින් මේ අනිත්‍යයි අනාත්මයි කියන එක තමයි ප්‍රශ්නේ කියලා. මේ අහන ඒක ප්‍රශ්නේ අන්තිමට අහන්නේ මොකද්ද? මේ හිත එක අරමුණකට තියාගන්න කොහොමද කියලා. නැවත මුල සිටම සිට වැඩි යුතුද එක අරමුණක ගන්න උත්සාහ කරන්න එපා. වෙන්නේ මොනවාද කියලා බලන්න. දැනුවත් භාවයේ පවත්. අපි හිත අරමුණේ තියනවා අරමුණේ ඉන්නවා කියලා දැනගන්නවා අරමුණේ තොරතුරු. ඒ අරමුණෙන් නැතුව වෙන අරමුණකට ගියොත් ඒ අරමුණට සතිමත් වුණාට පස්සේ ආයේ මුලික අරමුණට ආවේ නැත්තම් අර ආපු අරමුණ ප්‍රබල වෙනවනම් ඒකට අපි කියන බාධා වේ. බාධාතරතුරු. එතකොට මේ දිගවලම සතිමත් භාවයේ පාටිය. එහෙනම් කොහෙ ගියත් මොන අරමුණ ආවත් ඒ තියෙන අරමුණේ අපිට ප්‍රමුඛ අරමුණේ අපි ඉන්නවා කියලා ගන්න. ඒ දැනුවත් භාවයේ දිගටම පවත්වන්න එක අරමුණක් නෙමෙයි අරමුණ විවිධ වෙන්න පුළුවන් අපි හැම තිස්සෙම හිත පවත්වාගෙන ඉන්නවා. එහෙම පවත්වන්න පුළුවන් එක සම්මා සමාධිය වෙනවා. මිච්ඡා සමාධියේදී
නෑ මට මේක විතරක් ඕන කියලා එකක් බදාගන්න. ඉතින් මේ බුදුහාමුදුරුව මේ එක තමයි යුද්ධෙට ගිහින් යුද්ධෙට යනවා කියලා කියන්නේ. යුද්ධෙට අපි දෙන්නේ නැහැ නේ. අපිට දෙන්නේ නැහැ බුල් සයි එකක් කියලා දෙන්නේ නැහැ නේද කියන්නේ. කොහෙන් ගහනවද දන්නේ අපිට අත් දෙකම රොම්බ ගියන අපි හතර වටේ ගහන. ඒක හිල්ල ළමයි බුදුහාමුදුරුව ගන්න. ෆෝකස් කරනවා කියලා කියන්නේ අරමුණක් ගන්නවා කියලා. සමාධියක් වෙනවා කියන්නේ එක අරමුණක් තමයි කියන්නේ. ඒක අවරය සංසාරයක් විසේ භාවනා කරලා ඕකයි කරලා ඒ හින්දා තමයි ඒක මතුවෙලා එන්නේ අපේ හිත හරි කැමති සමාධියට හරි ඉස්සෙල්ලා එකක් තිබුණේ ඒකයි ඒ සමාධියේ දිනන පොඩි ජොලිය එකම තැන ඇලිලා මොකද්ද තියෙන ජොලිය තණ්හාව මොකද්ද තියෙන ජොලිය අනිත් ඒවාට ද්වේෂ කරනවා මේ තණ්හාවයි ද්වේෂයයි තියාගන්න අපේ හිත දරන උත්සාහ එනේ අරමුණට සතිමත් වුණා නම් එනේන අරමුණේ තණ්හාව තියන්නේ නැහැ එනේන අරමුණට ද්වේෂ කරනවා ඇයි හරි ලේසි හරි සිම්පල් ඉක්වේෂන් එක බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා ඒකට වැදගත්ම දේ තමයි දැනුවත්භාවය 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 ධර්මමා ගන්න කියලා ගෙමි ඒ වෙලාවේ ඒ වෙලාවේ තොරතුරු ගත්තා ලොකෝ ගමනකට ඉඩ හැදෙන්න පුළුවන් ඒ හින්දා අපි අපේ මයින්ඩ් සෙට් එක වෙනස් වෙන්න ඕන අපේ දෘෂ්ටිය වෙනස් වෙන්න ඕන අපි සමාධිමත් වෙන්න නෙමෙයි යන්නේ හිත ඒකාග්‍රමක තියාගන්න නෙමෙයි යන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණ හැම එකේම පුළුවන් තරමට දැනුවත් භාවයේ පවත් කරනවා කියන්නේ සතිය කියන්නේ දැනුවත් බව choiceless awareness කියන්නේ යනවා ඊළඟ වර්තන ප්‍රතිසමෙන් මත ඵලයක් ලැබි දිසේ සිට පාදයේ දක්වා එකවර බලාගෙන යන්නේ තව වරක් තේරුම් කරගෙන ඉන්න. එතන්නේ සතියනේ සක්මන් භාවනාවේදී පාදයේ ගමන් කරන බව හා පාදයේ දින ස්පර්ශ කරද්දී විනේ ඇති රළු ස්වභාවය හා සීතල ගතිය දැනුනි මට දැනගන්න අවශ්‍ය එපමණක සක්මන් භාවනාවේදී අපි සතිමත් කෙරෙමු. හොඳයි. මේ එකවර බලන්න කියලා කියන්නේ මම ඇත්තට මේක එක පොඩ්ඩක් වෙනස් විදිහට කිව්වා නම් හැදිලි වෙනවා කක්කේ. එකවර බලනවා කියලා කියන්නේ අපි ඉස්සෙල්ල බලාගෙන යන්නේ හිස මුදුන ඔළුව අනිත් කොටස නාලල ඇස කන ආසදී කියන්නේ. එහෙම බලන්නේ නැතුව මේක උඩින් ඉඳලා යටට බලාගෙන යනවා. යට ඉඳලා උඩට බලාගෙන යනවා. එකවර බලන කියලා කියන්නේ මෙහෙම ටෝච් එකක් ගන්නවා වගේ නෙමෙයි. අපි එකවර බලනවා නම් සමහර කෙනෙකුට ඒ අදහස එන්නත් පුළුවන්. එහෙම හරි ගමන්නේ අපි බලනවා. හැබැයි අදහස් කරන්නේ ඒක ස්වීප් කරගෙන යනවා කියන එක උඩ ඉඳලා යටට යට ඉඳලා උඩට ඒක තමයි එකවර බලනවා කියලා කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සංසාධනාවේදී පාදයේ ගමන් කරන බව හා පාදයේ දිම ස්පර්ශ කරද්දී දිනේටි රළු ස්වභාවය හා සීතල ගතිය දැනුනි මට අවශ්‍ය එපමණද සක්මන් භාවනාවේ සක්මන් භාවනාවේ මම බලන්න කියන්නේ ආකාරයයි සංවේදනා. දැන් ලියලා තියෙන සංවේදනා විතරයි. යටිපතුලේ ආකාරයයි සංවේදනා විතරයි මම බලන්නේ. ඒක බලලා යටිපතුලේ හිත ගත්තොත් ඉතුරු ටික ඕගලන්ට පේන්න ඕන. නැත්නම් මේක මම කිව්වට පස්සේ ඕගලන්ට කරන්න දෙයක් නැහැ. මේ බණ කියද්දී සමහරවිට පොඩ්ඩක් කියනවා ඒවා ලිය වෙනවා වාර්තා. ඉතින් අපේ යටිපතුලේ හිත ගත්තනම් සක්මණ කියලා කියන්නේ මේ උකුල් ලැකේ ඉඳලා කකුලේ නැගිලි වලට යනකම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ ඇඟේ බර සමතුලනය කරන්න තනි කකුල. එතකොට මේ සක්මණ සම්බන්ධයෙන් වෙන ඕනෑම තොරතුරක් තමයි හම්බෙනවා නම් ලියන්න. ඒක ලිව්වා කියලා කියන්නේ මේ මොහොතේ සක්මණේ සිද්ධ වෙච්ච දේවල් නම් ප්‍රතිමත්. ඒක මම යතුර දීලා දෙනවා. යතුරට අරගෙන ගිහින් ගේ මොනවද මේන්නේ කියලා හොයාගන්න එක තමයි වැඩ. නැත්තම් ඉතින් හරහට අරගෙන සූක්‍රියෙන් පෝකෝල් ඇන්දෙන් පෝකෝල් ඉඳ වෙනවා. එතකොට මේක මේ තමන්ගේ උනන්දු වෙන්නේ. අපි අර පුරුදු වෙලා තියෙන්නේ අතින් අල්ලලා ආයන්නාල මායන්න මායන්න කියලා ලියවලා. ඉතින් අපි හිත ඒකත් බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට බලාපොරොත්තු වෙනවා ධර්මයේ. ධර්මයේ එහෙම නැහැ. ධර්මයේ නිකන් අපි ලං කරලා තියෙනවා. ඒ ලං කරලා තියෙන එක කිසිම වැඩක් නැහැ. ඒ හරහා උඩට යන්න. අයට එන්න ඕන. අයට ආවට පස්සේ මේ කය වෙන සංසිද්ධිය ලියන්න පුළුවන් නම් ගමන යන්න පටන් ගන්න අර වේදනාවට අඳ බෙක් දෙනා ලියලා
කරපනවා දැනලා කොටනවා දැනලා මෙහෙම කරනවා මෙහෙම කරනවා ඒ කයට හිත ආව කියලගේ ලක්ෂණ ඒක වෙන්න ඕන. ඒ වගේ තමන් බලන්න මොනවාද එහෙම දැනුනහම තව මොනවාද දැනෙන්නේ කියලා. මම ওই ලියපු එකෙන් මම මෙහෙම දෙයක් කියනවා. ඔගේ ලියලා තියෙන පොළවේ සීතල බවයි පොළවේ සීතල බවයි රළු ස්වභාවයයි දැනුණා කියලා විවේචිච්ච. ඒ කියන්නේ අවධානය දෙන්නේ. මම බලනවා කකුලේ තිබුණේ මොනවාද කියලා බලන්න. මම කියනවා. බිම රළුණා. කකුල කොහොම වෙන්න ඕන? කකුල සුමුදු වෙන්න ඕන. ඉත බලන්න මේ කකුලට කකුලේ සුමුදු බව බලන්න පුළුවන්. බිම සීතල නම් කකුල උණුසුම් වෙන්න ඕන. කකුලේ උණුසුම බලන්න බලන්න. එතකොට අපි ඇතුළට එනවා. මම ඇතුළට ආපම ඔබ හිමිටම කය ඇතුළට එනවා. එතකොට තව සක්මණේ තොරතුරු වෙනවා. කයේ තොරතුරු වෙනවා. සමහරලාට මේ මොනවද කියලා හිතෙනවා. ඒව තමයි සතිමත් වුණා කියන ලක්ෂණ. යන ඊළඟට. එක එක ගමු. සියලුම සතුන්ට මෛත්‍රී කිරීමෙන් කිරීමේ සහ කරණීය මෙත්ත සුත්තෙන් මෛත්‍රී කිරීමෙන් සහ මෙතන සිදු කරන භාවනා අතර වෙනස මොකක්ද කියලා ඔව්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෛත්‍රියයි අපි මේ සතිය වඩන එකයි අතර තියෙන වෙනස. සතිය වඩනවා කියලා කියන්නේ නිවන් යන්න තියෙන මාර්ගය. ඒක කර්ණීය මෙත්ත සූත්‍රයේ කියලා තියෙනවා. කර්ණීය මෙත්ත සූත්‍රයේ මේ විදිහට මේ විදිහට මේ විදිහට මේ විදිහට මේ අම්මා කෙනෙක් තමන්ගේ තනි පුතාට එකම පුතාට මෛත්‍රී කරන වාසේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. ඒ ලොක්කෝම කතන්දර ලියලා ටික ලියලා කියනවා. තිත්තං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විකිත බිද්දු ඒතං සතිමති. මේ ඔක්කොම කෙරුවට මදි මේ ඉරියව් ටිකේ සතිමත් වුණොත් නහි ජාතු ගබ්බසෙයං කුණරේ තීටි කියලා කිව්වා. ආයේ ගර්භයකට යන්න බැරි වෙන්න අනාගාමි වෙන්න පුළුවන් කියලා කිව්වා. උඹ දෙනෙක් කියනවා මෛත්‍රී කරලා අනාගාමි වෙන්න පුළුවන්. මෛත්‍රී කරලා නෙමෙයි අනාගාමි වෙන්නේ. මෛත්‍රී කරලා පසුබිම හැටි. අනාගාමි වෙන්නේ ඉරියව් වලට සතිමත්. ඉරියව් වලට සතිය ගුණ. එහෙනම් සතිය තමයි වැදගත් වෙන්නේ නිවන් දකින්න. මෛත්‍රිය කියන එක බුදුහාමුදුරුවෝ නැති කාලවල පවා තිබ්බා කියලා බුදුහාමුදුරුවෝ කියලා. චක්කවති සීහනාද සූත්‍රයේ සඳහන් කරනවා. අවුරුදු 70,000 ජීවත් වෙන සක්විති රජුරු මේ එක කෙස් ගහක් ඉදුණාට පස්සේ පුතාට වැඩකම් බාර දීලා කැලේට යනවලු බාප කරා. මොකද්ද හිම් කරන භාවනාව? මෛත්‍රී භාවනාව විතරයි තිබුණා. ඉතින් එහෙනම් මේ මෛත්‍රිය කියන එක ලෝකේ බුදු බුදු බුද්ධෝපපාදයේ නැති කාලයක පවා තිබිච්ච දෙයක්. ඒක නරකක් නෙමෙයි. ඒක නිවනට යොමු වෙච්ච එකක් නෙමෙයි. ඒක බ්‍රහ්මජාල වලට යොමු වෙන එකක්. ඒක තමන්ගේ සුඛයට යොමු වෙන එකක්. ඒක නිකන් ආණ්ඩල ළමයට සූප්පුවක් දෙනවා වගේ වැඩ. ඒ හින්දා නිවනට යන්න ඕන නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙන සංයුත්තනිකායේ මහාවග්ග පාළියේ බොජ්ජංග වැඩෙන්න ඕන. බොජ්ජංග වැඩෙන්න නම් සතර සතිපට්ඨානය වැඩෙන්න. සතර සතිපට්ඨානය වැඩෙන්න නම් සතිය වැඩෙන්න. ඉතින් අපි මේ සතිය උගන්නා. ඒ සතිය උගන්නකොටම ඔය කයට ඉඳ දාගත් එක්කන වේදනාව ගැන කතා කරනවා. වේදනාවට මේක නා හිතුවිලි ගැන කතා කරනවා. ඕක තමයි ගමන. ඕක දිහා බලන් ඉඳ බලන් ඉඳ බොජ්ජංග ධර්ම ටික වැටෙනවා. බොජ්ජංග ධර්ම ටික වැඩුණාට පස්සේ නිවන් යනවා යනවාමයි කියලා බුදුහාමර සත්‍යගත පටන් උත්තර දෙනවා. සඳහන් කරලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ වෙනස මොකක්ද කියලානේ. ඒතකොට වෙනස තමයි මෛත්‍රී භාවනාව විතරක් කරනවා නම් දීර්ඝ සංසාරයක් හම්බ. සතිය වැඩන්න පටන් ගත්තොත් සංසාරي කෙටි වෙනවා. ඒ යංග විහුලන සමහරලට ඔක අහුනවා. සම්දාරික කරගෙන කොහමද අප්පා කියලා ඉතන ඇහෙනේ. ඉතින් මෛත්‍රී භාවනා කරගෙන සිටියට කමන්නේ නැහැ. හැබැයි මම කියනවා මෛත්‍රී භාව මම කියන්නේ මෙතනම තමයි කවුරු හරි මගේ නැවුවා. මම මෛත්‍රී භාවනා කරනවා මට මෙන්න මෙහෙම මෙහෙම දැනෙනවා. එතන පළවෙනි දේ රිට්‍රීට් එකේ. දැන් මේ නෝන හතර දෙන්නගේ කෙනෙක් වෙන්න ඇති. නෑ 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 පිටිපස්සේ. මේ මම කිව්වා මේ විදිහට කය දැනෙන්න පටන් ගත්තට පස්සේ දැන් මෛත්‍රී නවත්තා.
නවත්තල මෙතනින් එහාට කායට හිත දියාරන්න. ඉන්ද්‍රෝ බොය මොන්න භාවනාව කෙරුවත් කමන්නේ කරලා කායට හිත ගත්තොත් ඊට පස්සේ අපි යන්න ඕනේ කයේ දැනුවත් භාවයේ හරහා මිසක් අනිත් භාවනා ක්‍රමය හරහා නෙමෙයි. ඉතින් වෙන භාවනා ක්‍රමයක් භාවිතා කරන එකේ භාන්න තමයි එක. හුඟා දෙනෙක් ඒ ක්‍රමයට වහල් වෙනවා. දන්නේ නැහැ ඒ ක්‍රමය කියලා කියන්නේ ශිල්පීය ක්‍රමයක් විතරයි. ආයිට හිත ගන්න. දැනුවත් භාවයේ ගන්න. දැනුවත් භාවයේ ආවට පස්සේ ඒක වැඩෙන්න පටන් ගත්තට පස්සේ සතිය සම්පජඤ්ඤය වෙන්න පටන් ගත්ත පස්සේ අරක හලන්නේ. ඉතින් ඒක වෙන්නේ නැහැ දෙතිස් කුණුපේ කරන ආයට. ඒක වෙන්නේ නැහැ ධාතු මනසිකාරය කරන ආයට. ඒක වෙන්නේ නැහැ මෛත්‍රී භාවනා කරන ආයට. ඒක වෙන්නේ නැහැ බුද්ධානුස්සතිය කරන ආයට. ඒක වෙන්නේ නැහැ අවසීවණකේ කරන ආයට. ඒගොල්ලන්ට අරකම ඕන. මේ ඉන්න මේ 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 ඇල් වතුර වගේ එකක් තමයි සතියේ. කිසිම ගුණේකුත් නැහැ ගුණේකුත් නැහැ. ඒක හරහා යන්න පුළුවන් නම් වැඩි ගමන ලේසි. මේ අරවා ගිහාම ඒක කන්ඩිෂන් වෙනවා. ඒ කන්ඩිෂන් වුණාම ද්වේෂ තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒවන් කරන්න බෑ කියන එක නෙමෙයි ඉතින් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. රිස්ක් එකක් තියෙනවා. හොඳයි. හිත ඇත්තටම සමාධිගත කර අවස්ථාවක සමහර අවස්ථාවලදී විද්‍යුත් චිත්ත රූප නැවී තෙනි. ඒවා මනුෂ්‍ය රූප නොවන අතර දේව රූපත් නොවේ. නමුත් ඒවා ප්‍රසන්න රූප බව නිදී. මේ කාරණකෝ පහදා දෙනමිට බොහොමත්යකින් නවලමින් ඉල්ලා සිටිනු. හැබැයි මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මෙතෙන්ට එන්න පාර කිව්වා නම් හුඟක් හොඳයි. මොකද සාමාන්‍යයෙන් එතකොට තමයි මේ සතිය සම්පජඤ්ඤ වෙනවද කියලා පේන්නේ. සාමාන්‍යයෙන් භාවනා කරගෙන යද්දී අපි කය හරහා යනවා, වේදනාව හරහා යනවා. වේදනාව හරහා ගියාට පස්සේ සංඥා ඇවිස්සෙන්න පටන් ගන්නවා. මේ ඔය ඇවිස්සෙන සංඥා තමයි. එතකොට දැන් ප්‍රසන්න රූප පෙන්නන්නේ. ඉදිරි ටික පස්සේ එනවා. ඉදිරි පස්සේ එනවා. ඒ වෙලාවට ඔළුව අතට යන්නේ කය ගන්න පටන් ගන්නත් එපා. ඒ ප්‍රසන්න රූපේ එවන්නේ මේ පොඩි ජොලියක් දෙන්න. දීලා ඕකට අහු වුණාට පස්සේ ඊට පස්සේ දෙන හොල්මන් වෙන රූපටි. එහෙනම් මේ ප්‍රසන්න දැක්කත් අප්‍රසන්න දැක්කත් අපි ගුරුදු වෙන්න ඕන. දන්නවා 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 කියන්නේ එහෙම නැත්නම් දකින්නවා 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 කියන්නේ එහෙම නැත්නම් පේනවා පේනවා කියලා කියන්නේ. ඒකෝ මොන කෙංගිරියාව අපි අල්ලගන්නේ නැහැ. මේකේ පැහැදිලිවම තියෙනවා ආඳුරනේ බලන් ඉන්න නම් ජොලි කියලා. ඒ කියන්නේ මේකට පොඩි ඇල්මක් තියෙන පාට. එතන ඒක ඉදිරිපත් කරුවා එක හොඳයි. එහෙම නැතුව ඔහොම මෙන්නලා දෙන්න නවත්තන්නත් එපා. ඒ සංඥා ඇවිස්සලා දෙන වෙලාව ඔකට සතිය පව. ඊට පස්සේ අනිත් එක ආව සතිය පව. දැයි ඉරකි. පතේලියන් තින්නන් හොදන් කර ඒ තින්න 15 සක ඥානීක අනුමෝදක කරන හේතුව පහදා දෙලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනුයි. එම කුසල ලෝන් අනුමෝදක කරගත හැකි. එහිද එම දෙවියන් අනුමෝදක කර කුසල ජීවත් වෙන අයට අනුමෝදක කරගත හැකි. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න වලට මම උත්තර දන්නේ නැහැ. මේ මම දන්නේ හිත කයට ආවොත් මොනවාද වෙන්නේ කියලා නම් කියන්න පුළුවන් ටිකක් හැප්පෙන්න පුළුවන් ඒක. ඉතින් මිය ගිය කෙනා එව නැත්තම් දෙයියෝ කුසල් ගත්තද කියලා කවදාවත් මට මැසේජ් එකක් හම්බෙන්නේ නැහැ. ඒවත් නැහැ රිසීව් කියලා. නැත්තම් WhatsApp එකේ ඒක blue වෙන්නේත් නැහැ. සාමාන්‍යයෙන් WhatsApp එකේ දිවල blue දෙන්නේ green blue වෙනවනේ. ඉතින් එහෙම වෙන්නේත් නැහැ. හැබැයි මෙහෙම දෙයක් සිද්ධ වෙයි. අපි මේ අතහැරීමන්නේ කරන්නේ. අපි මේ කුසල්නේ වඩා ගන්නෙ. ඒ තමන් වඩා ගන්න කුසලයක් මට ඕනේ නැහැ උඹලා තියාගනින් කියලා දීලා දානවා කියන එක ලොකු ධානයක් අපි කරමු. ඒකෙන් මේ රැස් කරගන්න එක තමන් තමන් තියාගන්නේ නැහැ. ඉතින් අන්න ඒ පැත්තෙන් බැලුවොත් අපි මේ අතහැරීමට හුඟා මේ ඔක්කොම අතහැරලා මේ කුසලයේ ලබා ගන්නෙ. ඔකත් ඉතින් ඉනේ ගහගෙන මෙහෙම ඔතාගෙන ඉන්නනේ බලන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. මේකත් ඔය මැරිච්චුම් ගන්න නම් මැරිච්චුම් ගත්තේ. දෙයියු ගන්න නම් දෙයියු ගත්තේ කියලා අතහැරලා දාන. එතකොට අපේ පිරිසිදුවක් සිද්ධ වෙනවා අනිත් එක්කෙනාට ලැබුණා නැතා. ඉතින් එහෙම කිව්වට බුදුහාමුදුරුවෝ කියනවා සමහර දෙවිවරු ඉන්නවා මේ අපේ මේ කරන කුසල් කියලා කියන්නේ ශක්තියනේ. අපි ඇති කරගන්න කම්මනේ චම්පනේ චංචල වේග.
නිකන් හිතන්න මේ වෙලාවේ මම බණක් කියනවා, ඔයගොල්ලෝ මේ බණ අහගෙන ඉන්න ඒ කම්පන චන්පලේට තමයි ඔයගොල්ලෝ අනුයාත වෙලා ඉන්නේ. හිතන්න මෙතන ඩිස්කෝ එකක් දාලා තිබුණා කියලා. ඔයගොල්ලෝ ඒ ভাইබ්‍රේෂන් එක ඔය දින සාන්ත ගතිය නැහෙන පොඩ්ඩක් නලෝ නලෝ පැද්දි පැද්දි එන්න පටන් ගන්නවා. එතකොට ඒ ভাইබ්‍රේෂන් එකට ඒක යන්නේ. මම කියන්න හදන්නේ අපි මේ එන්වයර්න්මන්ට් එකේ තියෙන ভাইබ්‍රේෂන් සක් කරන જાතියක් තමයි සත්තු කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දෙවිවරු ඉන්නවා මේ වගේ ভাইබ්‍රේෂන් සක් කරන්න පුළුවන් අය. ඒගොල්ලෝ ඇවිල්ලා මේ ভাইබ්‍රේෂන් සක් කරනවා. ඒක ඒ ගන්නවා. ඒක ගද්දී අපි දුන්නේ නැත්තම් ඒගොල්ලන්ට ගන්න විදිහක් නැහැ. අපි මේක අත්හැරියට පස්සේ ඒක දුක ගන්න බැහැ. හැබැයි ඉතින් නරක වැඩි කියන්නේ දෙයියෝ ඇවිල්ලා කියන්නේ. හම්බ වුණා කියන්නේ. ඉතින් ඒ මෙතන තමයි සද්ධාව අවශ්‍ය. දැන් විද්‍යාත්මක හිතන දැන කට්ටිත් ඉතින් ඔතනින් ඔය ටිකෙන් ධර්මය නැති කරගන්න. එහෙනම් අපි ඒ පැත්තට යන්න ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ පැත්තට යන්න. මේ කකුල තිබ්බට පස්සේ Tamanට දැනෙන සැහැල්ලුව ආයේ එන මොකෙකුගෙන් අසහන්න ඕනේ නෑ. ආයෙත් හිත ගත්තට පස්සේ Tamanට දැනෙන සැහැල්ලුව ප්‍රත්‍යක්ෂයක් නේ. එහෙනම් අපි ධර්මයේ කියලා කියන්නේ මේවා ඇත්තටම ඇත්තටම මේ බුද්ධ ආගම මේ පැත්තට හැරිලා දින තමයි මේ ප්‍රශ්න වෙලා. මොකද පන්සල් වල ගියන තරමක් කරන්නේ දෙයයන්ට බින්දෙන් එකයි මේ නියම් මියගේ ඥාතියට බින්දෙන් එක විතරයි. වැඩිපුරම පන්සල් යන්නේ කවුරු හරි මැරුණොත් විතරයි. නැත්නම් පන්සල් වල යන්නේ නැහැ. ඒ හින්දා හුඟ දෙනෙකුගේ ඔළුවේ බුද්ධ ආගම වෙලා තියෙන්නේ මේ පින් අනුමෝදන්. ආමුදුරුවන්ගේ රස්සා වෙලා තියෙන්නේ පංස කුලෙ දෙන්නේ. එක. ඉතින් මේ බ්‍රිස්බේන් වල තව හිටිය මායික වියට්නාම් ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේ කියලා කියනවා කොරෝනා කාලේ හරි ගියේ අන්ඩර්ටේකර්ස් ලටයි ස්වාමීන් වහන්සේලාට විතරයි. ඒ කක්මට මැරෙනවා. තරමටම පාංශුකූල පාංශුකූල තියෙද්ද තියෙන්න හොඳයි මේ පාංශු. අනිත් ඒ ඔක්කොම අනිත් ඔක්කොම බිස්නස් ටාව. මේ බිස්නස් එක නැගලා ගියා. ඉතින් ඒ වගේ මේ ප්‍රශ්න අහන්නේ ඒ වගේ මිස්කන්සෙප්ෂන් එකක් දැන් සමාජයේ තියෙන නිසා. බුද්ධ ධර්ම කියන්නේ ඔක නෙමෙයි. බුද්ධ ධර්ම කියන්නේ ඔක නෙමෙයි. සතෙන් පරිමුඛං කියන එක තමයි බුද්ධ ධර්ම. උජුං කායං පනිදාය සතෙන් පරිමුඛං කියන එක තමයි බුද්ධ ධර්ම. ඔය ඕක කරගන්න පුළුවන් නම් පය ආරමුණ කරගෙන සතේ ඉස්සරහින් තියාගන්න පුළුවන් නම් අනිත් හැම එකක්ම අභිභවායන්. මෙසේ වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉවරයි. පරයක් භාවනාව මේ භාවනා ශරීරයේ සැන්දියක් භාවනා කළා සාධාරණයේ සිට කේශාන්තය දක්වා මේ භාවනා ඉතාමත්ම භාවනා වස්තු අපි බුදුරජාණන්සේ ඉතාමෙන් අතට කියන්න නැති විපත දක්වා ඇත. අපි ඉතා පින්වන්තය මේ වෙන ධර්ම අමගමක් ලැබුණාට ස්වාමීන් වහන්සේ ඉතා කිවි සක්කන් භාවනාව ඉතා වටිනා භාවනාවක් හුස්ම ඉහළ හා පහළ දැමීමයි ඉතා කල්පනාවෙන් එක් කරේදෙන ඔබ සැලකී තමයි. අනේ අනුමෝදනාව ගන්නවා. හැබැයි වාර්තාව ඊට වැඩිය වෙනස් වෙනවා. පින් දෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේක කෙරුවා නම් මේකේ තොරතුරු මොනවාද කියලා කියන්න ඕන. එතකොට තමයි මේ බුදුහාමුදුරු කියපු එක සිද්ධ වෙන්නේ. හොඳයි. කෙසේ වෙතත් පුණ්‍ය අනුමෝදනා කරපු එක අපි අනුමෝදන් වෙනවා. ඊට වැඩිය ඉදිරියට භාවනාව සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි. හොඳයි. එවනම් සම්පූර්ණ
හොඳයි එහෙමනම් මේ පුණ්‍ය කර්මය සිද්ධ කරන්න අපිට හැම ආකාරයකින්ම උදව් උපකාර කරපු ඒ සියලුම සත්වයින්ට මේ කුසල් අනුමෝදන් වේවා කියන විශේෂයෙන් සංසාර පුරාවට අපේ නමින් මිය පරලොව ගිය යම් ඥාතියෙක් හිත මිත්‍රයෙක් කුසල් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ කුසල් අත්පත් වේවා කියන විශේෂයෙන් අපි තාජාති ගාථා සජ්ජායනා කරන පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. එත්තාවතා චම්මේ සම්පදා පුණ්‍ය සම්පදා සබ්බේ දේවාන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති දේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු එරෝ සර දැන් සූර්යගෙන් අපි සමු ගන්නවා.
සම්බන්ධ වෙලා ඉදිරියට පෙරවන් කරන්න. තිරුවන් තෙරුවන් සරණ සරණයි. සරණ ස්වාමීන් වහන්සේ. තෙරුවන් තිරුවන් සරණයි. සරණ වහන්සේ. තෙරුවන් තිරුවන් සරණයි. සරණ ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තිරුවන් ඩිස්කනෙක්ට් සරණයි. කරනවා. තෙරුවන් සරණයි.